හරි පුතේ හැමෝටම සුබම සුබ සන්ධ්‍යාවක්. ඕ කවුද ඉන්නේ බලමු අපි. පුතේ විනාඩියක් ඉන්න. හරි පුතේ හිරුෂර ලොග් වෙන්න බැහැලු. පන්ති යාළුව මතකද? හිරුෂ අපේ පන්ති යාළුවෙක් නේද? හරි. මට කියන්න අද කවුද ඉන්නේ? අපිත් එක්ක සදීසා නේද? සදීසා ඉන්නවා. ඊට පස්සේ සවිනි ඉන්නවා. පස්සේ සචින් ඉන්නවා. දිනුර ඉන්නවා. හරි. අලුතෙන්ම ආපු යාළුවෝ කො මට කාවත් තේන්නේ. කැම් එක ඔන් කරගන්න බලන්න. අලුතෙන්ම පන්තියට ආපු යාළුවෝ කවුද? අපි බලමු චුට්ටක් කතා කරලා. කවුද කියලා. අලුතෙන්ම ආපු යාළුවෝ කවුද? එක සතියක් හරි ආපු යාළුවෝ කවුද? එක සතියක් හරි පුතේ පුතාලගේ මයික් එක ඔන් කරගන්න පුළුවන් නේද? ටීචර් සදීස මුල්ලින් ඉඳන් ආවා. ආවනේ. හරි. එතකොට දිනුර කටතුතෙන්. ඔව් ටීචර්. හරි. එතකොට සවිනි ආවේ අද දාලුතෙන්. ඔව් ටීචර් අද ආවේ. හරි. එහෙනම් අපිත් එක්ක අලුතින් ආපු යාළුව හැමෝමයි, අපේ පරණ යාළුව හැමෝමයි. හිරුෂර ටිකක් ලොග් වෙන්න බැහැ කියලා තියෙන අපි බලමු. හිරුෂර එයි සමහර විට අතරමඟදී. හරි. අපි ක්ලාස් එක පුතේ කරගෙන යමු. හරිද? එතකොට අපි ගිය සතියේ හෝම්වර්ක් එකක් දුන්නද සදීස? ආපුතේ. ඔව් ටීචර්. දුන්නා නේද? හරි. කියන්න බලන්න මොකද්ද කියලා. ප්‍රශ්න තුනක් දුන්නා. අලුත් යාළුව ප්‍රශ්න එකෙන් එකට ලියා ගන්න පුතේ. පස්සේ උත්තර ලියා ගන්න. දැන්ට අපි සාකච්ඡා කරනවා. ඔබ විහාරස්ථානයට ගොස් සිදු කරනු ලබන ආගමික වතාවන් පිළිවෙලින් සඳහන් කරන්න. අවහන් ගැනවීම, බෝමළුව ඇමිදීම, මල් ආසනයේ සිදු කිරීම. පුතේ සදී සොමින්න පොඩ්ඩක්. හරි. අලුත් යාළුවෝ දෙන්නත් මේ ප්‍රශ්න ලියා ගන්නකො ඉස්සෙල්ලා. අපි ඒගොල්ලොන්ද සාකච්ඡා කරගෙන යන ගමන් කරන් යම් පුතේ. හරිද? අපි පුතේ මේ සතිය අලුත් පාඩමක් පටන් ගත්තා. හතරවෙනි පාඩම. අපි පන්සල් යමු. දිනේ දාල අලුත් ලියා ගන්න. මාතෘකාව ලියලා ඉරක් ගහගන්නකෝ. ඉරක් ගහගෙන අපේ සදීස පුතා කියන්නේ යාළුවෝ දෙන්නට ප්‍රශ්නේ මොකද්ද කියලා.
පුතේ සදීස කියන්න බලන්න ප්‍රශ්නේ අනිත් යාළුවෝ දෙන්නටත් ලියාගන්න. ඔබ විහාරස්ථානයට ගොස් සිදු කරනු ලබන ආගමික වතාවන් පිළිවෙලින් සඳහන් කරන්න. හරි. ප්‍රශ්නේ මොකද්ද පුතේ ලියාගන්න අනිත් යාළුවෝ තුන්දෙනාට අලුතෙන් ආපෝ. ඔබ විහාරස්ථානයට ගොස්. පුතේ ඔයාලා කෑම් එක ඔන් කරගන්න පුළුවන් අය ඔන් කරගන්න පුතේ. මට ඒතර ඔයාලා මේ ලියනවද ලියන නැද්ද ඉවර නැද්ද කියලා චුට්ටක් බලන්න පුළුවන්. නැත්තම් ටීචර් කියාගෙන යනවනේ. ඒක නිසා. හරිද? ඔබ විහාරස්ථානයේ ලියාගත්තේ නෑ පුතාලට තමා ප්‍රශ්න දුන්නේ. වන්දනාමාන කරන නේද පුතේ ප්‍රශ්න දුන්නේ? වතාවත් කරන නේද? වන්දනාමාන හරි වතාවත් හරි දෙකම එකයි. වන්දනාමාන කරන අනුපිළිවෙල නැත්නම් සදීස කියන පුතේ මට ආයි ප්‍රශ්නේ අනුපිළිවෙල දැහුවේ වතාවත් ටිකද? ඔබ විහාරස්ථානයට ගොස් සිදු කරනු ලබන ආගමික වතාවන් පිළිවෙලින් සඳහන් කරන්න. ආගමික වතා. ආගමික වතාවන් තමයි අපි ඇහුවේ. මං එදා නේද පන්සලට ඇතුල් තැන ඉඳන්ම අපි කතා කරා. මොනාද කරන්නේ, කොහොමද යන්නේ, මොනාද ඇඳන් යන්නේ නේද? ඒ හැමදේම. හරි. මතකද? හරි. දැන් කවුද අපේ සදීස? හරි දාගන්න කරන ගමන්. පළවෙනි එක කියන්න බලන්න සදීස ලියපු. පිස්වැසුම් පාවහන් ගැලවීම. හරි. පිස්වැසුම් පාවහන් ගැලවීම. මොනාද පුතේ අපි මුලින්ම කරන්නේ? අපි එතකොට අපි දිනුර අපි යන්නේ කොහොමද? මොන ඇඳුම් ඇඳගෙනද යන්නේ පන්සලට? කොහොමද යන්නේ අපි පුතේ? උඩු ඇඳුම් ඇඳගෙන. උඩු ඇඳුම් ඇඳලා නේද අපි යනවද? පාට පාට විදිහට නෑ නේද? මගුල් ගෙවල් වල යන විදිහට යනවද නෑ නේද? හරි, අපි යන්නේ උඩු ඇඳුමින් තමයි පන්සලට යන්නේ. එතකොට ඔන්න පන්සලට ඇතුල් වෙනකොට අපි හිස් වැසුම් පාවහන් මේ දේවල් ගලවලා ඉවත් කරලා තමයි පන්සලට යන්නේ. ඊළඟට සදීස, ඊළඟට මොනවද අපි කරන්නේ? බෝමලුව හැමදීම. බෝමලුව හැමදීම. නහරි. බෝමලුව දීම. බෝමලුව බෝමලුව ඊට පස්සේ අපිට තව මොනවද කරන්න පුළුවන්? මල්ලාසනේ පිරිසිදු කිරීම. මල්ලාසන පිරිසිදු කිරීම. හරි. සමිනී තව මොනවද අපි කරන වතාවන්? ආපුතේ පන්සලට ගිහලා මොනවද කරන වතාවන්? බෝමලුව අමිදිනවා. ඊට පස්සේ මල් ආසන සුද්ධ පවිත්‍ර කරලා පර වෙච්ච මල් තියෙනවා නම් අයින් කරලා ඊට පස්සේ මල් ආසන පිරිසිදු කරලා හෝදන්න පුළුවන් නම් හෝදලා නේද? ඊට පස්සේ මොනාද පුතේ මේ කෝ සවිනිකෙන් මට උත්තරයක් ආවේ නැහැ. සවිනි පුතේ අපි ඊට පස්සේ මොකද කරන්නේ? ආපු පන්සලට ගිහිනා තව මොනාද අපි කරන්නේ? මොනාද කරන්නේ? ආ සවිනි මයික් එක ඔන් කරගන්න පුළුවන් පුතේ. තව මොනාද කරන්නේ? හරි. මොනවද සදීස අපි කරන්නේ ඊළඟට? මල් පහන් මේ සෝරි මල් ආසන පුණ්‍යව කරලා. ඔව් දිනුර කියන්න පුතේ. ඊට මල් පූජා කරනවා. මල් පහන් අපි ඔන්න දැන් බෝ මලුව හැමදෙනවා නේද? අපි කියන්නේ මිදුලතු ගානවා කියන්නේ බෝ මලුව අමදලා ඊට පස්සේ අපි ඊට පස්සේ ආයි තව අපිට මොනවද කරන්න පුළුවන්? අපි එදා කතා කරා එතකොට බුදු මැදුර එහෙම ඒව සුද්ධ පවිත්‍ර කරලා නේද? ඒවා ගාලා ඊට
ඉස්සේ අපිට අත්පය හොද ගන්න ඕන පුතේ නේද? අපි අපේ අත් දැන් අපි අත්පය උකම සුද්ධ කරගෙන පිරිසිදු කරගෙන ඊට පස්සේ අපි යනවා මොනා කරන්නද? අපි ඊළඟට මොනාද ලෑස්ති කරන්නේ? ආදිනුර අපි ගෙන ආපු ඒවා මොකද කරන්නේ? ඊළඟට මේ වාදන වල තියෙන ඔව් නේද? ඒවා මල් තිනවන මල් වට්ටි වලට දාලා ගිලන්පස තිනවන ඒවයි කෝප්ප වලට දාලා නේද? දැන් ඔන උත්තර ලියා ගන්න. දැන් මේ සාකච්ඡා කරගෙන යන්නේ. දැන් මුලින්ම කිව්වා පන්සලට ඇතුල් වෙනකොට හිස් වැසුම් පාවහන් ඒවා ඔක්කොම ගලවන්න ඕනේ. ඊට පස්සේ අපි බුදු මැදුර ඊට පස්සේ බෝමලුව සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. හරිද? ඊළඟට ආයි අපි කිව්වා මල් ආසන පිරිසිදු කරන්න ඕන කියලා නේද? හරි. ඊට පස්සේ අපි කිව්වා අත්පය සෝදලා ඉවර වෙලා අපි ගෙන ආපු මල් පහන් ගිලන් පස ආදී දේවල් ඔක්කොම ලෑස්ති කරගන්නවා කියලා නේ. හරි. ඊට පස්සේ සාදීස අපි මොකද කරන්නේ? මල් පූජා කරනවා. ඔව් මල් පූජා කරනවා. හරි. මල් පූජා කරන්නේ මුලින්ම යන්නේ කොහෙටද? මල් පූජා කරන අපි ඒක අහමු අපේ එකම දූ පන්තියේ ඉන්න නේද? සවිනිගෙන් අහමු. සවිනි පුතේ අපි පන්සලට ගියාම කොහෙටද මුලින්ම යන්නේ? මල් පහන් පූජා කරන්න. අපි මුලින්ම යන්නේ කොහෙටද? අපේ දන්නවද දන්නේ නැද්ද? විහාර මළුව අමදින්ද? නෑ පුතේ, විහාර මළුව අමදින්න නෙමෙයි මම කියන්නේ. දැන් ඔන්න විහාර මළුව අමදලා මල් පහන් ඔක්කොම ලෑස්ති කරලා අපි බුද්ධ පූජාවත් හදාගෙන අපි ඒ ටික අරගෙන මුලින්ම වඳින් කොතෙන්ටද? තැන් කිහිපයක් තියෙනවනේ පන්සලේ. කොහෙටද යන්නේ? බෝධින් වහන්සේ ඉස්සරම වඳින්නේ වෙහෙර වහන්සේට, දෙවැනියට බෝධින් වහන්සේට, තුන්වැනියට පිළිම වහන්සේට. අන්න හරි, වෙරි ගුඩ්. මුලින්ම පුතේ අපි කියනවා එහෙර වහන්සේ නැත්තම් චෛත්‍යයන් වහන්සේට නේද? හරි. මල් පහන් උන්ට ලෑස්ති කළ මුලින්ම ගිහිල්ලා අපි චෛත්‍යයන් වහන්සේට ඒ දේවල් පූජා කරනවා. අපි ගෙන ආපු ගිලන් පස්සේ මල් පහන් මේවා. ඊට පස්සේ දින වල අපි දෙවෙනට යන්නේ කොහෙටද? බෝධින් වහන්සේ ළඟට. බෝධින් වහන්සේට පුතේ අපි ගෞරව කරන්නේ ඇයි? ඇයි අපි බෝධින් වහන්සේට ගෞරව කරන්නේ? මොකක් නිසාද ගෞරව කරන්නේ? බුදුරජාණන් වහන්සේට සෙවණ ලබා දුන්න නිසා. බුදුරජාණන් වහන්සේට සෙවණ ලබා, ඉතින් සෙවණ අපිටත් දෙනවා. මොකක් නිසා? මොනාද සෙවණ? බුදු වීමට. අන්න හරි, බුදු වීමට නේද? බුදු වීමට. අවුවෙන් පින්නෙන් ඒ දැඩි රශ්මියෙන් ආරක්ෂා කරගත්තේ ඒ මහා වෘක්ෂයනේ තේරොක මහා ලොකු වෘක්ෂ මූලයේ තමයි උන්වහන්සේව ආරක්ෂා කරගත්තේ නේද? වටේම ආරක්ෂා කරගෙන ඒ කළගුණ සැලකීම තමයි පුතේ අපි අදටත් බෝධින් වහන්සේට වැඳුම් පිළුම් කරන්න. සමහර බෝධින් වහන්සේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ මාපු පොඩි අංකුර කියලා කියනවා. සමහරට ඒ ශාඛා විදිලා එහෙම අපේවත් තියෙනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් ගෞරව කරනවා. හරි. ඊළඟට කවුද? සදීස. මට නම් පැටලෙනවා නේ. සදීස පුතේ ඊළඟ සම්මනාද අපි කරන්නේ? ඊළඟ උත්තරේ කියන්න බලන්න. වන්දනා කිරීම. හරි, ගාන තියෙන. හරි, වන්දනාමාන තියෙන. ඊට පස්සේ වන්දනාමාන කර ඉතින් දැන් අපිට එකක් වැරදුනේ. කො දැන් අපි බෝධින් වහන්සේ ළඟට ගියාට පස්සේ චෛත්‍ය
පිරිම වහන්සේ ළඟට ගියේ නෑනේ පුතේ. එතෙන්ද නැද්ද? ඒක අමතක වුණාද? ආ? ඒක මං කෙලිම ලිව්වේ නෑ අක්කම් පොදුවේ ලිව්වේ. ආ ආ ආ. හරි. ඊළඟට වන්දනාමාන කරනවා. වන්දනාමාන කරාට පස්සේ දිනුර. අපි මොකද කරන්නේ පුතේ? වන්දනාමාන කරාට අපි ඔන්න වන්දන ගාත කියලා පින් අනුමෝදන් කරලා ඊට පස්සේ අපි පන්සලේ කාව හම්බ වෙන්න දෙයන්නේ. හාමුදුරුවන් වහන්සේව අන්න හරි. හාමුදුරුවනේ නැත්තම් පන්සලේ ඒ වෙලාවේ වැඩ ඉන්න හිමි නමක් හාමුදුරුවන් වහන්සේ නමක් අපි බලන්න යනවා කතා කරලා උන්වහන්සේගේ සැප දුක අහලා නේද? අහලා අපි එන්න පිටත් වෙනවා. ඊළඟට සදීසු මොකද ලියපු උත්තරේ පුතේ? එච්චරයි. හා එච්චරයි ලිව්වේ. හරි, වෙරි ගුඩ්. හරි හරියට දාගන්න. හරි, දෙවැනි ප්‍රශ්න කියන්න බලන්න යාළුවට ලියා ගන්න. දෙවැනි ප්‍රශ්නේ පන්සලට ගොස් ආගමිකතාව සිදු කරන පිළිවෙල සඳහන් කරන්න. පුතේ මේ සමිනී දිනුරයි ලියා ගන්න. පන්සලට ගොස් ආගමික වතාවන් සිදු කරන පිළිවෙල ලියන්න. මොකද්ද පුතේ පිළිවෙල? අපි දැන් ඉස්සෙල්ලත් කතා කරා නේද? කියන්න පුතේ සනීස උත්තරේ. වෙහෙර වහන්සේ, බෝධීන් වහන්සේ, බුදු පිළිම වහන්සේ. අන්න හරි. නැත්නම් චෛත්‍ය බෝධිය විහාර මන්දිරය. චෛත්‍ය බෝධිය විහාර මන්දිරය. නැත්නම් අපි තවත් නම් කියනවා නේද ඔක? ශාරීරික, උද්දේශික, පාරිභෝගික. ශාරීරික බෝධින් වහන්සේ, උද්දේශික බෝධින් වහන්සේ, පාරිභෝගික බෝධින් වහන්සේ කියලා කියනවා පුතේ. නේද? හරි. එතකොට ඔන්න ඔබ තමයි පිළිවෙල. හරිද? චෛත්‍යින් වහන්සේ, ඊට පස්සේ බෝධින් වහන්සේ, ඊට පස්සේ පිළිම වහන්සේ නැත්නම් පිළිම ගෙදර. පිළිමගේ කියලා අපි කියනවා නේද? හරි. ඊළඟ ප්‍රශ්නේ පුතේ. ඊළඟ ප්‍රශ්නේ. ඔබ පන්සලකට ගොස් සිදු කරනු ලබන වතාවන් කීපයක් නම් කරන්න. ආ, මම ඒවයි චිත්‍ර අඳින්නන් කිව්වා. මතකද? ඔව් ටීචර්. හා, ඒ තමයි. ආ, කියන්නක ප්‍රශ්න. ඔබ පන්සලට කලින් මේවම පිළිවෙලට ලිව්වේ නැහැ. ඒවනි පිළිවෙලට වගේ ලිව්වේ. හා හා හා. ඕ මලු මිදීම, මල් පහන් පූජා කිරීම, මල් ආසන පිරිසිදු කිරීම, හිස්වැසුම් පාවහන් ගැලවීම, මේ මල් පහ මේ පූජා දවුවේ සූදානම් කිරීම එච්චරයි. හරි. එතකොට පුතේ මං ඒවයි චිත්‍ර අඳින්න කියලා කිව්වා. කො බලන්න චිත්‍ර ඇඳද කියලා. කො පොතේ ඉන්නන්න බලන්න මට. ඒක මර චිත්‍ර අඳින්න මතක වුණා. චිත්‍ර අඳින්න අමතකද? ඒකේ පුතේ මේ මල් ආසන පිරිසිදු කරන දෙයක්, බෝධින් වහන්සේ පිරිසිදු කරන දෙයක්, මිදුල අමදින එකක්, ඒ වගේ දෙයක් පුතේ අඳින්න ඕනේ. හරිද? ඇඳලා මේ ඒක මේවා කරගන්න. ඇඳලා මේ පාට කරන්න. අපි ඊට ගිය සතියේත් ඉස්සෙල්ල සතියේ දීපු චිත්‍රයක් ඇඳලා පාට කරලා තිබ්බේ නැත්ති කවුද? සදීසද?
ඊට කලින් අපි ඇඳපු චිත්‍රයක් පාඩ කරන්න බැරි වුණේ. ඊළඟ සතියේ චිත්‍රයක් අනේ එහෙම දීලා තිබ්බේ නැහනේ. ප්‍රශ්න වගේ දීලා තිබ්බේ. හරි පුතේ හරි ප්‍රශ්න වගේ තුන්නේ නේද හරි. අඟුලිමාල දමනය කරේ 7 වසරක් කරාටනේ හරි ඒක තමයි. හරි. එහෙනම් පුතේ අද එතකොට අපිට තියෙන ඔතනින් එහා. දැන් අපි කිව්වා පන්සලට යන්නේ කොහොමද? පුදුන් පදින්නේ කොහොමද? මල් පාසන පිළියෙල කරලා ඊට පස්සේ සුද්ධ පවිත්‍ර කරලා ඒ විදිහට කරන්නේ කොහොමද කියලා. හරි. තුන් දෙනා ළඟම අච්චුපත තියෙනව නේද? අච්චුපත තියෙනව නේද? අච්චුපත නැති යාළුවෝද? අපුතේ අච්චුපත නැති යාළුවෝ ඉන්නවද? ඔව්. සදීස අච්චුපත තියෙනවද? දිනුර? දිනුර තියෙනවා. සදීස තියෙනවද? ඊට පස්සේ සවින්දි සවින්දි නේද? සවින්දි අච්චුපත තියෙනවද පුතේ? තියෙනවා ටීචර්. හරි. එහෙනම් අච්චුපතත් එල්ල ගන්න. දැන් පුතේ අපි දැන් අපි යන්නේ දැන් පන්සලකට ගිහිල්ලා මොනාද කරන්න කියලා දන්නවද? දැන් අපි ටිකක් ලොකු දරුවෝ නිසා අපි ටිකක් ඉගෙන ගන්න ඕනේ තනියම කාට කියන්න. මොනාද කියන්න? කොහොමද කියන්නේ? කොයි පිළිවෙලටද ගාතනික කියන්නේ කියලා. දැන් අපි සුත්ත බලන් ඉන්නේ. කවුරු හරි පටන් ගන්නකන් අපි පටන් අරන් කියන්නේ නේද? එහෙම නැතිව අපිට පුළුවන් නම් තනියම මේ පිළිවෙලටයි ඉන්නේ කියලා ගාතනික කියන් යන්න. ඒක තමයි පුතේ වෙන්න ඕන. හරිද? ඔන්න ඒ පිළිවෙල මේකේ ලියලා තියෙනවා. හරිද? ඒක අපි කරමු. අපි යාළුවෝ තුන්දෙනාට කොටස් වශයෙන් මම දෙන්න. හරිද? හරියට වචන පුතේ කියන්න ඕන. හරිද? අපි ස්ටාර්ට් එක කොහොමද ගන්න? හරි. අපි ස්ටාර්ට් එක හැමෝම ගමුකෝ. හරිද? හැමෝම කොහොමද පුතේ අත් දෙක තියාගන්නේ? මෙහෙම පොහොට්ටුවක් විදිහට නේද? අපි කියන්නේ දොහොත් මුදුන් තීලා වඳින්න ඕනි කියලා පුතේ. එතකොට කොහොමද අපි අත් තියාගන්නේ? හරියට ඇඟිලි මත ඇඟිලි තියලා ඒ ඇඟිලි පොහොට්ටුවක් ආකාරයට නෙළුම් පොහොට්ටුවක් ආකාරයට තියලා නළලට පුතේ නළලට තමයි මෙහෙම අත් දෙක තියාගන්නේ. හරිද? එතකොට නළලට තියලා තමයි අපි ගාත කියන්නේ. හරිද? එතකොට අපි මුලින්ම පළවෙනි ගාථාව මේ විදිහට හරියටම කියමු. ඊට පස්සේ මට පුතාලගේ වචන උච්චාරණය කරන විදිහ තමයි හරියටම බලා ගන්න ඕනේ. හරියටම කොහොමද කියන්නේ කියලා. ඒක නිසා තුන් දෙනාම කැම් එක ඔන් කරගෙන අපි නමස්කාරය එකට කියමු. ඊට පස්සේ මම හැමෝටම පොඩස් වශයෙන් ලෙන් කරලා දෙන්න. හරිද? තියාගන්න බලන්න අත් දෙක කොහොමද පෙන්නන්න අත් දෙක කොහොමද තියෙන්න ඕනේ කියලා. මේ මෙහෙම තියෙන්න බෑ. මේ පැතිලි වෙලා තියෙන්න බෑ. අත් දෙක නෙළුම් පොහොට්ටුවක් වගේ. අත් දෙක හරියට ඇඟිල්ල චූටි ඇඟිලි දෙකට පොඩි ඇඟිලි දෙක. මෙහෙම තියෙන්නත් බෑ. හරියට ඇඟිලි වලට ඇඟිලි තියලා ඊට පස්සේ මේක අපි මෙහෙම කුප්පන්න ඕනේ මැද්දේ. හරිද? එහෙම. අනේ නෙළුම් පොහොට්ටුවක් විදිහට තමයි පුතේ අත් හැමතිස්සෙම දොහොත් මුදුන් දෙනවා කියලා කියන්නේ එහෙමයි. ඒක තියලා හරියටම පුතේ නල්ලට අපි ගන්නවා. එතකොට අපි මේ උරහිස් හරියටම කෙලින් එනවා මෙහෙම. හරිද? ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි ගාත කියන්නේ. අපි මුලින්ම නමස්කාරේ අපි 4 දෙනාම එකට කියමු. ඊට පස්සේ අපි මම කොටස් වශයෙන් දෙන්න අපි උච්චාරණය කරමු. හරිද? නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ තෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හරිද? තේරුණාද? හරි. මට මම දැන් ඉන්න 3 දෙනා මට ඇහෙන්න නමස්කාරය කියන්න බලන්න. මට හොඳට ඇහෙන්න ඕනේ.
මයික් එක ඔන් කර ගන්න. හරිද? හරි. මම දැන් බලන්න. ඔ සවිනි සවිනි පුතත් මයික් එක ඔන් කර ගන්න. හරි. මයික් එක ඔන් කර ගන්න පුතේ. හරි. මයික් එක ඔන් කරගෙන හරියට අත් දෙක දොහොත් මුදුනේ තියලා මේ විහිප්පිය පෑ සදීසු විහිප්පිය ත්‍රිකුත් පෑ එහෙම හරි හරි කියන්න බලන්න හයියෙන් කො මට හත් තොන් දෙනාගේම කටහඬවල හොඳට ඇහෙන්න ඕන හරි මම දැන් කියවු තාලෙට නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්න හරි very good හරි ඔය විදිහට තමයි හැම ගාථාවක්ම කියවෙන්න ඕනේ හරි මම දැන් එක එකනට ගාථාව දෙනවා හරියට පොතේ තියෙන වචනේ ඇඟිල්ල තියාගෙන දැන් බුද්ධං කියන ඒවා හරියට ශබ්ද වෙන්න ඕනේ පුතේ. තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ටීචර් කියන්න. හරිද? හරි. පළවෙනි ගාථාව සදීස කියන්න පුතේ. තිසරණ සරණ යනවා. දැන් ඔන්න අපි නමස්කාරය කිව්වා. නමස්කාරය කිව්වට පස්සේ අපි පුතේ තිසරණ සරණ යන්න. ඒ කියන්නේ තුනුරුවන්. තුනුරුවන් කියන්නේ මොනවාද? මොනවාද තුනුරුවන් කියන්නේ පුතේ? බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ සංඝ රත්නේ බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ very good මේ තමයි තුනුරුවන් කියලා කියන්නේ පුතේ නේද දැන් මොන්න අපි තුනුරුවන්ට දැන් නමස්කාරය කියන්නේ මොකද අපි නමස්කාර කරලා ආරම්භය ගත්තා ඊට පස්සේ අපි දැන් තුනුරුවන් වඳින්න යනවා මුලින්ම අපි කාටද වඳින්නේ බුද්ධ රත්නයට හරි කියන්න බලන්න පළවෙනි ගාථාව සදීස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි very good අන්න හරි බුද්ධං ඒව හොඳට ශබ්ද වෙන්න ඕනේ හරි සවිනි සවිනි පුතා කියන්න ඒ දැන් පුතේ මේකේ මොකද්ද මේ එකම වචනේ සමාන කොහොමාරක් කියවෙන්නේ කොහොමද යන්නේ පළවෙනි එක නිකම් බුද්ධං ධම්මං සංඝං දෙවෙනි එක ආය යනවා කොහොමද යන්නේ ဒုတိယම්පි බුද්ධං ဒုတိယම්පි ධම්මං ဒုတိယම්පි සංඝං මොකද්ද මේ පුතේ ဒုတိယම්පි කියන්නේ දෙවෙනුවත් අරකේ පළවෙනි කාර්යාවේ කියන්නේ පුතේ බුද්ධ ධම්ම සංඝ සරණ යනවා දෙවෙනි පාර අපි කියනවා මම දෙවෙනිවත් දෙවනි වරටත් බුද්ධ රත්නේ සරණ යනවා දෙවනුවත් ධම්ම රත්නේ සරණ යනවා තෙවනුවත් සංඝ රත්නේ සරණ යන එක තමයි කියන්නේ හරි ඊළඟ ගාථාව සවිනි කියන්න පුතේ ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි very good නහරි එහෙම ශබ්ද වෙන්න ඕන දැන් ඔන්න අපි ဒုတိယံපි මොකද මේ ဒုတိယံපි කියන්නේ දෙවන වරටත් මොකද ဒုတိယံපි කියන්නේ දෙවන වරටත් ဒုတိယံපි කියලා කියන්නේ මම දෙවන වරට නැත්නම් දෙවන වරටත් හරි තුන්වෙනි ගාථාව කවුද අපේ කවුද අලුත් පුතා දිනුර දිනුර පුතා කියන බරන් තුන්වෙනි ගාථාව දැන් තාම අපි මේ යන්නේ තිසරණ සරණ යන එක බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ තමයි මේ ගමි ගාථාව කියන්නේ හරි හරි පුතේ කියන්න තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
අන්න හරි. හරි. හොඳටම අත් දෙකක් හරියටම තියාගෙන කාර්තාව කියුවා. හරි. ඊළඟට මොකද පුතේ අපි කරන්නේ? ආ දැන් ඊළඟට මොකද අපි කරන්නේ? ඔන්න පිළිවෙලක් තියෙනවා. මුලින්ම අපි නමස්කාරය කියනවා. හරිද? අපි පළවෙනියට නමස්කාරය. මේක මම ලියාගෙන දෙන්නම් ඔයාලට. නමස්කාරය කියන. හරිද? දෙවැනියට අපි කියනවා පුනරුවන් වන්දනා කර. සමාන වචනයක් කවුද දන්නේ? පන්සිල් වලට සමාන පදයක් අහලා නැද්ද? ආපුතේ තිනුර අහලා නැද්ද? මතක නැද්ද? පන්සිල් වලට නිකන් තව වචනයක් මතක් කරන්. Very good. පංචශීලය. තව තව මොකන්ද? තව තියෙන පංචශීලයේ තවත් අපි කියනවා සදීස. මතක නැද්ද? සවිනි මතක නැද්ද? ඇයි ඇයි මේ පංචශීලය පංචශීලය කියන්නේ කවුද? කවුද කියන්නේ පංචශීල පද පහ? අපි පංචශීල පද පහ. පංචශීල පද පහ අකිල පංචශීලයට තවත් කියන නම් තියෙනවා. පංචශීලය thank you ව පංචශීල පදනේ. මේ තියෙන පංචශීල පද ඊළඟට තව තියෙනවා පුතේ. මේ පංචශීලයේ කවුද සමාදන් වෙන්නේ? පුතාල අහලා තියෙනවද මේ හාමුදුරුවෝ සමාදන්? හාමුදුරුවෝ පංචශීල සමාදන් වෙනවා ඊට වැඩිය තවත් ශීල් පද එකතු කරලා. එහෙනම් මේ පහක් දීලා තින්නේ කාටද? ගිහියාට. Very good. යන්ට. අන්න හරි. මේ පහක් දීලා තින්නේ අපිට පුතේ. අපි 15ක දවසක් ගණන්ටි පහ කීය වෙනවද? කීය වෙනවද දිනවල? පහ කීයක් වෙනවද? නැහැ. අපි පුතේ 15ක පොහොය දවසට සිල් ගන්න කියාම පුර 15ක පොහොය දවසට සිල් ගන්න කියාම මේ පංචශීල පද පහ ටික වැඩි වෙනවා. කීයක් වෙනවද? අටක්. Very good. අටක් වෙනවා නේද? අපි එතකොට කියනවා මොකද කියන්නේ? මොනා සමාදන් වෙනවා කියලාද කියන්නේ? අටශීල්. අටශීල් සමාදන් වීම. අටශීල් සමාදන් වීම කියලා තමයි අපි කියන්නේ නේද? අටශීල් සමාදන් වෙනවා කියලා තමයි අපි කියන්නේ. හරි. එතකොට අටසිල් සමාදන් සමිඳු කියලා ඉන්නේ කවුද පුතේ? අලුතෙන් දාවේ පුතේ. පුතේ ඔයාද අලුතෙන්ම දාවේ? ඔව් ටීචර්. හා. අද අලුතෙන්ම ආවේ. හරි. එහෙනම් අහගෙන ඉන්න. හරිද පුතේ? අපි හතරවෙනි පාඩම කරන්නේ. හරි. එතකොට මොකද පුතේ මේ මම කිව්වේ පංච අපි කිව්වා මේ සිල් පද පහ වැඩි වෙනවා. අට සිල් වෙනවා. අපි පුර 15ක පොය දවසට සිල් ගන්න ගියාම නේද? ඒ සිල් ගන්න ගියාම අපි කියනවා අෂ්ටාංග ශීලය පිහිට වෙනවා. නැත්නම් අට සිල් සමාදන් වෙනවා නේද? එහෙම කියනවා. එතකොට පුතේ මේ පංචසිල් පද පහ දීලා තියෙන්නේ ගිහියන්ට. ගිහියන්ට පුතේ ඔන්න ඔය පංචසිල් පද පහ තමයි රකින්න කියන්නේ. නේද? මොකද්ද පළවෙනි පංචසිල් පදය? කො මයික් ඔන් කරලා කියන්න බලන්න. පළවෙනි පංචශීල පදය මොකද්ද? සමාදියාමි. දෙවෙනි එක අදිනාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. වෙරි. තුන
kami Very good, mama. Pana ඇති සතුන් නොමරෙමි. Pana ඇති සත්තු මරන්න එපා කියන්නේ කාව උපමා කරගෙනද? කාව උපමා කරගෙනද? ආපුතේ. බුදුරජාණන් වහන්සේ හැමරිස්සම කියනවා අපි වැරද්දක් කරනවා නම් අපි කාට හරි මරන්න හිතනවා නම් කාට හරි හිංසාවක් කරන්න හිතනවා නම් අයින්න කොනිත්තන්න ගහන්න මොන හරි හිතනවා නම් මොකද්ද කරන්න කියන්නේ? තමන්ව උපමා කරගන්න කියනවා. එතකොට කොහොමද තමන් උපමා කරගන්නේ? ඔන්න දැන් දිනුර හිතනවා ළඟ ඉන්න යාළුවට ගහන්න ඕනේ. හරිද? මං හිතන් දිනුර ගහන්නේ දිනුර හොඳ නමෙක් නේද? දිනුර දැන් හිතනවා දැන් ළඟ ඉන්න කෙනාට තට්ටුවක් හරි දාන්න ඕනේ කියලා. හරිද? ඊට පස්සේ ඉතින් බුදුදහම කියනවා පුතේ හරි. තට්ටු කරන්න හරි ගහන්න තමන් කැමතිද තමන්ට කවුරු හරි ගහනවට? කැමතිද? සවිනි කැමතිද? ආ නැහැ නේද? ආ එහෙනම් මුලින්ම තමන් උපමා කරගන්න නේද? තමන් උපමා කරගෙන එතකොට අපි කැමති නැත්නම් කවුරුත් අපිට ගහනවද? අපි අපිට තව කාටවත් ගහන්නේ යම් ඔයි ඔව් මම ක්ලාස් එකේ ඉඳ කියන්නේ එක්කන්ට තාම ටීචර් මම මේ මගේ ක්ලාස් එකේ කිලෝමීටර් කෝල් එකක් ගන්නවද නෝමල් කෝල් එකක්? හරි පුතේ. එතකොට පුතේ තමන් උපමා කරගෙන තමයි පුතේ පන්සල් පද පහ රකින්න කියන්නේ. ඊළඟට මට කියන්න බලන්න සදීස. දෙවැනි සිල් පදයේ මොකද්ද තේරුම? දෙවැනි සිල් පදයේ තේරුම්. මම සොරකම් කිරීමෙන් වැළකීමේ සිල් පදයේ සමාදන් වෙමි. සොරකම් කිරීමේ අසොරකම් කරනවා කියන්නේ මොකද්ද පුතේ? මොකද්ද සොරකම් කරනවා කියන්නේ? අන් සතු දෙයක් හොරෙන් ගන්න එකද? අන් සතු දෙයක් එයාගෙන් අහන්න නැතුව හොරෙන් ගන්නවා. අන්නවා නේද? එතකොට එයා ඒ කියන්නේ හිතන්න පුළුවන් මේ ඒ කියන්නේ දැන් පාර වැස්ලා තිබ්බොත් සමහර විට එතන දෙයක් තියෙනවා පුතේ. දැන් ඒක අයිතිකාරයෙ නෑනේ. නමුත් අපි දන්නවා. දැන් සදීස හොඳටම දන්නවා මේ දිනුරගේ පෑන්. දැන දැන මොකද කරන්නේ සදීස? දා ගන්නවා පෙට්ටියට. ආයිති මොකද්ද දිනුරට දකින්න නැතින පේන්නේ නැතින තග්ගලා දා ගන්නවා පෙට්ටියට. එතන දිනුර හොයනවා හැම තැනම පැන්සල් නේද? අන්න ඒ වගේ පුතේ. එතකොට දැන් අපි දන්නවා දැන දැන මේක අනුන්ගේ කියලා නේද? මේ දැන දැන අනුරත මේ අනුන්ගේ කියලා දැන දැන පුතේ අපි ගන්නවා නම් ඒකට අපි කියනවා අදින්නා දානන් සතු දෙයක් ගැනීම. ඒ ගන්නෙ නැහැ. නොගන්නා නැත්තම් බලකිනවා කියන සිල් පදේ තමයි පුතේ අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එතකොට පුතේ මට කියන්න බලන්න අපේ අලුත් යාළුවා දන්නවද කියලා පුතේ අහන්න. කාමේසු විචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කියන්නේ මොකද්ද පුතේ? සවින්දු. සවින්දු පුතේ
මොකද්ද මේ තුන්වෙනි සිල්පදේ? මොකද්ද මේකේ තේරුම? මොකද්ද මේකේ තේරුම? සමින්දු දන්න විදිහට කියන්න බලන්න. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමින්දු මයික් එක ඔන් කරගන්න පුළුවන් පුතේ. දන්න විදිහට කියන්න බලන්න. මම කාමෙහි නොරව නොරවත් නොහැරෙසිමි නේද? හැසිරෙන්නේ නැහැ කියන එක නේද? හරි. මොකද්ද පුතේ මේ කාමේසු මිච්ඡාචාරා කියලා කියන්නේ? ඒ කියන්නේ පුතේ ඕනම දෙයක්. දැන් අපි හිතමු අපි මොකක් හරි පුතාලා දැන් ගේම් ගහනවනේ. හරිද? හරි. අපි ඒකෙන් පටන් ගමුකෝ. ඔන්න දැන් ගේම් එකක් ගහන. හරිද? ගේම් එකට දැඩි ආසාවෙන් ගේම් එක ගහනවා. බට්ටික කනකොටත් මේ අතින් ගහනවා. හරිද? වැඩ කරනකොටත් ඔන්න මේ අතින් ෆෝන් එක තියාගෙන ගහනවා. ගහනවා ගහනවා. දැන් මේක මොකද්ද? මේ ලිමිට් එකක් නැහැ නේද පුතේ? කාමය පිනවනවා. ගේම් එක ගහන්න මොකද්ද? ඇයි ගේම් එක ගහන්නේ? සතුටුයි. ඇයි ඇයි සමිඳු මේ සමිඳි මේ ගේම් ගහන්නේ? සමිඳි ගේම් ගහන්න නැතුව ඇති. තිරුර ගහනා කිව්වේ. දිනුර කියන බලන්න. ගේම් ගහන්නේ ඇයි? මොනවාද හම්බ වෙන්නේ ගේම් ගහුව? ඊක මං ගන්න ඉගෙන ගන්න. මොකද්ද? මොකද්ද? මං ගන්න ඉගෙන ගන්න. හරි. ගේම් ගහන්න කවුරුත් නැද්ද? ඉගෙන ගන්න ගේම් ගහන්න. වෙරි ගුඩ් වෙරි ගුඩ්. හරි. ෆෝන් එකේ තියෙන ගේම් අර දැන් අම්මල එහෙම බයිනේ. මෙන්න මෙහෙදෙන ෆෝන් එක ගේම් ගහනවා ගහනවා ඉවරයක් නැහැ කියලා බයින අම්මල කවුද ඉන්නේ? සදීස ගේම් ගහනවද? ඈ මං ගේම් ගහන්න දන්නේ නැත්නම් ගේම් ගහන්න දන්නේ නැහැ. මං ගේම් ගහන්න. වෙරි ගුඩ් වෙරි ගුඩ්. එන හොඳයි ළමයි. එතකොට සමිඳු ගේම් ගහන්නේ නැත්නම්? ආ සමිඳු ටීචර් ගහනවද? නෑ නෑ ටීචර්. මං හිතුවේ ගේම් ගහන එකකින් හරි ඇති කියලා. හිතේ නැහැ නේද? ඒකනේ. ආ හොඳයි හොඳ ළමයි ටික. එතන පුතේ දැන් අපි හිතමු කවුරු හරි ඒක පුතේ ඕනාටත් වැඩිය නේද? කන්නේ බොන්නේ නැහැ. ගෙදරින් උටිත් කනවා. අයියෝ අම්මා බයින තරමක් බයිනවා. මේක පාඩම් කරන්න නැහැ. ගේම් ගහනවා කියන්නේ ඒක නිසා. ඉතින් පුතේ ඒක මොකද වෙලා තියෙන්නේ? අපි දැන් ඒකට ඇබ්බැහි වෙලා නේද? අර සමහර එක පාරක් මට මතකයි දැන් මේ මෑතකදී ගේම් එකක් ආවා අන්තිමේදී. දරුවෝ මේ දිවිදිවි නසා ගන්නට ඇත්තටම පත් කරනවානේ. සමහර ගේම් මේ තරම් භයානක වුණා පුතේ. මේ දරුවන්ගේ මනස විකෘති කරන තත්ත්වයට ආවේ නිසා පුතාලා දුවල කවුරුත් ඔය දේවල් වලට යන්න එපා. යන්න එපා කියන්නේ පුතේ දැනගෙනම කරේ. දන්නවා මේක හොඳ නැති දෙයක්. ආසයි තමයි පොඩි අය. ඉතින් පුංචි අයගේ මේ කියන්නේ අරමුණ දිනා ගන්න නැත්නම් එයාලවම අල්ල ගන්න තමයි පුතේ ගොඩක් කෙරෙන්නේ. හරිද? එතකොට ගොඩක් හොවා පුතේ හදන්නේ එයා මේ පුංචි ආයව ඒකට ඇබ්බැහි කරගන්නත්. ඉතින් ඒක නිසා පුතාලා ඕවට අහු වෙන්න එපා. ඉතින් ඒක නිසා මේ ඒක පුතේ මම දැන් කීයේ හිතේ කාමේසු මිච්ඡාචාරා කියන එක පුතේ ඔන්න ඕකටත් අයිති. ඒක කොහොමද වෙන්නේ? දැන් අපි කය පිනවන්නේ ඕක කරන්නේ. අපිට ඕකට ආසයි. අපි ඕක ගේම් එක ගහන්න ඕන. ගේම් එක ගහුවම හරි සතුටක් එනවා. දැන් සමහර ළමයි මම මේ දැකලා තිනවා මේ ස්ටේටස් දානවා ගේම් එක ගහලා වින් කරා ස්ටේටස් එකක් දාන. ඉතින් ඒවත් තියෙනවා පුතේ. ඒක ඇවිල්ලා ඕනාට වැඩි ඕනම දෙයක් ගැන පුතේ අර දැඩි ලෙස ශරීරයේ පිනවීම. ඊළඟට ඕනම දෙයක් ගැන සමහර අය ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙනවා. එතකොට ඔය සංගීත ප්‍රසංග ඔය වගේ දේවල්. ඉතින් ඔය හැමදේම පුතේ කාමේ. දැන් පුතාලා හිතන්න පුළුවන් මේක මේ වැඩිහිටියන්ට විතරයි කියලා. නෑ ඒකවත් නෙවෙයි. අපිටත් තියෙනවා ඇබ්බැහි වීම වලදී. මොකද පුතේ මට පෙන්නුවේ දිනුර මේ ඇබ්බැහි වීම වලින් පුතේ ඈත් වෙන්න ඕනේ. හරිද? ඒක තමයි කාමේසු මිච්ඡාචාරා. කාමේ
වරදවා නැත්නම් කාමයට දැඩි ලෙස සැපදීමක් නොකරනවා කියන එකත් තමයි පුතේ ඒකේ අර්ථය වෙන්නේ. හරි. හතරවෙනි සිල්පදය. කවුද අපි දූ කියන බලන්න අපිට ඉන්නේ එකදු වයින් පන්ති එයා කියන්න බලන්න මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මොකද්ද මේ කියන්නේ වැලකීම? අමුදේ බොරු කීමෙන් වැලකී සිටින්න. බොරු කීම මුසාවාදා වේරමණී. මුසාවාදා කියන එකට පුතේ මේ බොරු කීමම විතරද අයිති වෙන්නේ? තව අමරණ මුසාවාදා කියන්නේ අයිති වෙන්නේ. දැන් මේක අපි කියන්නේ බොරු කියනවා කියන එක. ඕකේ අපි ඔය සිල් පදේම අට සිල් සමාදන් වෙනකොට වෙනස් වෙනව නේද? කාටද මතක? අට සිල් සමාදන් වෙනකොට අපි ඕකෙත් තව තව මේක වචන ටිකක් එකතු කරමු. මතකද? තව වචන තුනක්. ඔව්. තව වචන තුනක් එකතු වෙනවා නේද? සම්පප්පලාන ඊට පස්සේ හත මං එක උතර සිංහලෙන් කිව්වොත් පුතේ දැන් මේ මුසාවාද කියන එකනම අයිති වෙනවා හිස් වචන. ඊට පස්සේ බොරු කීම කොහොමත් තියෙනවා මුසාවාද කියන එකේ. හරිද? හිස් වචන. ඊට පස්සේ පරුෂ වචන. ඊට පස්සේ මොනවද පුතේ හිස් වචන කියන්නේ? මොනවද හිස් වචන කියන්නේ? අහලා තියෙනවද? මොනවද හිස් වචන කියන්නේ? ඊට තේරුම් වචන. අන්න හරි, තේරුමක් නැහැ නේද සමහර අය පුතේ? යාළුවෝ හරි සමහර අය දැකලා ඇති පුතාලා ඔහේ කියවනවා, ඔහේ කියාගෙන කියාගෙන යනවා. එයාගේ ඒ කියාපු දෙයි අපිට අර්ථයක් ගන්න පොඩ්ඩයි. ඒකේ අර්ථයක් නැහැ. සමහර අය නිකන් ඔය සම්පත්‍රාණ, ඒ කියන්නේ බොරු නැති දේවල්. පුතාලා දැන් අහලා ඇති යාළුවෝ නේද, මේ මට මෙන්නවා තියෙනවා, මට මෙන්නවා තියෙනවා, මම තියෙනවා ඔහොම ඔහොම. දැන් අපිට වැඩක් තියෙනවා දේවා. ආ, වැඩක් තියෙනවද පුතේ? අපිට වැඩක් තියෙන දේවා. ඒක වැඩක් නෑනේ නේද? ඒක අපිට අපි හැමතිස්සෙම කතා කරන්න ඕන පුතේ. එක්කෝ ඒ දේ අපිට හොඳක් වෙන්නේ. හරිද? එක්කෝ ඒ දේ නිසා අනිත් අයට හොඳක් වෙන්නේ. ඔය දෙකදම හොඳක් නැතුව නිකන් කියවනවා නම් ඒකට අපි කියනවා සම්ප්‍රප්ලලාන නේද? ඊට පස්සේ හිස් වචන, ඊට පස්සේ අපි කියන්නේ ඒ වගේ විවිධ ආකාර දෙවල්. සමහර අය පරුෂ වචන කියලා කියන්නේ මොනවාද? දැන් පරුෂ වචන කියලා කිව්වම සමහර හිතනවා මේ වුණු හරප විතරයි කියලා නේ. ඒව විතරක්. තව මිනිසුන්ගේ හිතට හිතෙන ඕනම වචන කරන්න පුළුවන් අපිට නේද? දැන් අපි හිතමු සමහර දරුවෝ කැමති නෑ යාලට සමහර ඔය උඹ බම්බලන් කියන වචන. දැන් සමහර පැතිවල පුතේ උඹ කියලා කියන්නේ මන් දන්නේ, මට නම් එහෙම තේරුමන්නේ. සමහර පැතිවල පුතේ උඹ කියලා කියන්නේ නිකන් ඒගොල්ලෝ නිකන් හිතවත්. ඔයා කියලා කියන්නේ ඔයා කියන එක හොඳයි. ඒරනේ සමහර අය ඒ අර ඔයා කියලා කියන එක ටිකක් දුරස්සක්. ඒක සමහර අය එක එක පැතිවලක් තියෙනවා. එතකොට මේ ඒවා සමහර අයගේ අර වාක්‍ය මාලාවත් එක්ක ඒ වචන ඒ පැතිවල තියෙන භාෂා ඒවත් එක්ක තියෙනවා. සමහර අය කතා කරන්නේ මෙහෙම. එතකොට ටිකක් සැරෙන්වත්. ඉතින් ඒවා ඉච්චර ඉතින් හිතන්න එපා. ඒවා පුතේ එක එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට තියෙන දේවල්. එහෙම නෙමෙයි අපි මේ පොතුවේ කියන්නේ ඕනම කෙනෙක්ට හිත රිදෙන වචනයක්, හිස් වචනයක්, තේරුමක් නැති නිකන් අර වැල් වට අරන් කියලා කියන්නේ ඒ වගේ දේවල්. ඔය හැම දෙයක්ම පුතේ ඔන්න ඔය මුසාවාදයක් එක්කට අයිති. මෙතන ඒ වුණාට අපි ගන්න බොරු කියන එකම තමයි. නමුත් මෙතන පුතේ වචන කිහිපයක් එකතු වෙනවා අපි අෂ්ටාංග ශීලය සමාදන් වෙනකොට. හරිද? හරි. ඊළඟට පහ. සුරා මේරය මච්ච පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියා. හරිද? මොකද්ද කවුද අපේ සවිඳු? සවිඳු පුතේ මොකද්ද මේ සුරා මේරය මච්ච පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ මොකද්ද? මම සුරාපානයෙන් වළකිමි. අන්න හරි. සුරා මේරේ නැත්නම් රහ මෙර පානය කිරීමෙන් නේද? ඉතින් ඒව පුතේ විවිධාකාර නම් දරපුවා තිනා පුතාලා හලත් ඇති. ඉතින් ඔය හැම දෙයකම මොකද්ද වෙන්නේ? තමන්ගේ මනස විකෘති වෙනවා නේද? හොඳට තියෙන සිහිය
නැති වෙනවා නැති වෙලා මිනිස්සු කකුල් දෙකෙන් යන මිනිස්සු කකුල් හතරෙන් යනවා නේ ඊට පස්සේ ඔය විදිහට මිනිස්සුන්ට සිහිය නැහැ මොනවාද කරන්නේ දන්නේ මොනවාද කියන්නේ කියලා දන්නේ නැහැ පුතේ සමහර මිනිස්සු ඉන්නවා මේ මේ පියුවා කියලා හොඳට සිත් තියෙන සුත් ඉන්නවා හොඳයි සමහර මිනිස්සු ගොඩක් කරන්නේ මේ රංගපෑම ඉතින් ඒක නිසා ඒ මොන දේ වුණත් අන්තිමේදී මොකද වෙන්නේ Tamange herda vastuwa abhyantaraya okkoma vinasha karagena tamange mole thiyena snayu paddathiye durwala karagena antimeedi leda avurudu 70ak 80ak inna kena avurudu 35 40 wenakota leda vela pilika hadila ඊට පස්සේ හෘද රෝග ඔය වගේ විවිධාකාර වූ දේවල් පුතේ. ඉතින් ඒක ඇත්තම දැන් අපේ පැත්තේ ඉන්න ගොඩක් කෙනෙක් නමයි පුතාලා හැම කෙනෙක්ම හරි පරිස්සම් වෙන්න ඕනේ. පුතාලා ඉස්සරහට සමාජෙත් එක්ක ගැටෙනකොට පුතේ අපිට හම්බ වෙයි විවිධාකාර වූ මිනිස්සු. සමහර මිනිස්සු කියයි මේක නිකන් කරලා බලන්න. මේක හොඳයි. මේක කරාම මෙහෙම වෙනවා. මේක තමයි පත් ස්වර්ගයට ගියා වගේ ඔහොම දේවල් අනන්තවත් පුතාලට එයි. සමහරවිට පුතාලට එහෙම පන්තියක් කියලා වෙන්නේ නැහැ පුතේ. ඉස්කෝලවල පුතාලට අපි පෞද්ගලිකව අපි දැකලා තියෙන සමහර ඉස්කෝලවල අහුවිලා කියන අපිට විවිධාකාර වූ දේවල් එක්ක අපි හිතමු කොපියක් වෙන්න පුළුවන්. සමහරලාට පොඩි චොයින් ගම් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වල දාන්න. එතකොට පුතාල කිසිම කෙනෙක් එහෙම නොදන්න දේවල් යාළුවෙක් කියනඳුන සමහරලාට මේ ලොකු පන්තිවල අයියලා වෙන්න පුළුවන් හොඳේ ඉතින් ඒක නිසා ඉස්කෝලේම අයියලා වෙන්න පුළුවන් පිටේ ඉස්කෝලවල අයියලා වෙන්න පුළුවන් ඉතින් සමහරට ඉස්කෝලේ ළමයි විදිහට ඉන්න පිටස්තර පුද්ගලයෝ වෙන්න පුළුවන් ඔය විදිහට පුතේ විවිධාකාරයෙන් පුතා ළඟට අහම්බ වෙයි සමහර විට ඔය අපිට සමහරවල් අපි ඉස්කෝලේ අධ්‍යක්ෂකීමක් තියෙනවා මේ ස්පෝර්ට් කරන ළමයි කියන්නේ ක්‍රීඩා කටයුතු කරන ළමයි වොලිබෝල් එහෙම ප්‍රැක්ටිස් කරන ළමයි සෙනසුරාදා උදේ ඉන්නේ ඒ එනකොට මෙයාලට ගේට් එක ළඟ ඉඳලා කෙනෙක් දීලා තියෙනවා ඉතින් ඒක කොහොම හරි ඔය දේ පාවෙ කියන්නේ මේ මේ පද බබල් ගම් වගේම දෙයක් ඊට පස්සේ ඒක මේක ළමයි දවසක් දෙකක් ඒකට හුරු වෙච්ච නිසා දරුවෝ හැම ඉගෙනේ ගේන කෙනාව බලාපොරොත්තු වෙමින් ඉඳලා තියෙන ඒව පාවිච්චි කරන්න. ඉතින් ওই විදිහට කොහොම හරි ඕක එතනින් තිය හොඳ ළමෙක් දැනගෙන අපි මේ ගුරුවරුන්ට දැනුවත් කරලා ඊට පස්සේ අපි ඒක අල්ලගත්ත කොහොමද ඒ කවුද ගෙනත් තියෙන ඒවත්. ඉතින් ඒක නිසා පුතේ පුතාලා හැමෝම පරිස්සම් වෙනවා. එතකොට එයාලට කියලා තියෙන්නේ මේ මේ හොඳට සෙල්ලම් කරන්න පුළුවන් මේක ගත්තම ඒ වගේ දේවල් පුතේ. ඒකට කුංචි අයනේ පුතාලා පොඩි අය නිසා ලොකුවට හිතන්නේ නැහැ. ඉතින් මේ සමහරයට අයියා කෙනෙක් දුන්න නිසා දැන් ක්‍රිකට් ගහන අයම ආ ක්‍රිකට් එක මැච් එකේ අයියා තමයි දුන්නේ මට. එහෙම එහෙම කිස්ම දෙයකට පුතේ යන්න එපා. හරි. මේ දරුණු සමාජයක් මේක පුතේ පුතාලා හිතන තරම් ලේසි සංකීර්ණ තැනක් නෙවෙයි මේක. හරිද? ඒක නිසා අපි හරීම පරිස්සම් වෙන්න ඕනේ පුතේ පුතාලගේ අමල තාත්තලා පුතාලව හදන්නේ ගොඩක් ආදරෙන් පරිස්සමෙන් ජීවිතේ හදාගන්න නේද දැන් අදට වුණත් දැන් මෙතෙන්ට වුණත් පන්තියට එවන්නේ පුතාලව හදාගන්න නේද දහම් පාසල් යවන්නේ පන්ති එවන්නේ ගන්නානේ නැත ඉතින් අම්මලටත් තිබ්බා අනේ ඉගෙන ගන්නකත් ආවේ කියලා නිකන් නෑ එහෙම කරන්නේ යෝ නෑ එහෙම කරන්නේ නෑ පුතේ එහෙම නොකර පුතාලගේ පස්සේ ඉන්න නමුත් හැමදාම කියන්නේ පුතේ අම්මයින් තාත්තා හැමදාම පස්සෙන් ඉන්නේ නෑ හරිද අපිට මේ සමාජෙත් එක පුතේ ගැටෙන්න වෙනවා වෙලාවක හරිද මම කියන්නේ පුතාලට බර වැඩි වෙන්න පුළුවන් ටිකක් ඒවන හිතන්න ටිකක් ඉතින් අපි පුතේ දවසක මේ සමාජෙත් එක්ක ගැටෙන්නෝ එළියට එන්නෝ එළියට ආවම අපි හොඳ නරක බේර ගන්න ඕනේ පුතේ ඒ බේර ගන්න නම් අපි ළඟ හොඳ මනසක් තියෙන්න ඕනේ අපි දැනුමේ සන්නද්ධ වෙන්න මේ කෙනා මට කියන්නේ හොඳට වෙන්නත් පුළුවන් නරකට වෙන්නත් පුළුවන් ඒ අයියා කෙනෙක් වෙන්නත් පුළුවන් යාළුවෙක් වෙන්නත් පුළුවන් යාළුවා කියලා හරි අයියා කියලා හරි නෑදෑයෝ කියලා හරි මොනවත් තමයි පුතාලා සම්බන්ධ වෙන්න එපා. වැරද්ද නම් වැරද්ද අම්මා තාත්තලා හරි සංකාර කරන්න පුළුවන් පුතේ. ඒතකොට දැන් ඔය අපි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වලට මමත් යනවා. දැන් හම්පාසලික එතකොට අපේ ලොකු
සම්මන්ත්‍රණ තියෙනවා, සම්මේලන තියෙනවා, අපි යනවා ගුරුවරුන්ව ට්‍රේනින් කරන්න, ඒ වගේ විශාල දේවල් වලට අපි යනවා පුතේ. ඒ යනකොට අපි දැකපු දේවල්, අපි ඇස් දෙකින්ම දැක්ක දේවල්, පුංචි දරුවෝ, පොඩි දරුවෝ, ඉස්කෝලේ යන වයස්වල දරුවෝ අනාථයි. ඒ කියන්නේ එයාලා දන්නේ නැහැ එයාලා මොකද කරේ, මොකද උනේ කිය. ඒ වගේ දේවල් තියෙනවා පුතේ, හරි කනගාටුයි. ඉතින් ඔය ගොඩක් දුෂ්කර පැතිවල තියෙනවා. සහ එහෙම කියන්නත් බෑ, දැන් මේ කොළඹාවට දැන් අපි මමත් කොළඹ, මමත් මොරටුවේ, ඉතින් මමත් අපිත් ඉස්කෝලේ යන කාලේ අත්දැකීම් තිබ්බයි. ඒ වගේ දේවල් අහුවෙච්ච ඉතින් ඒක නිසා දැන් අපි ඒ අපි සමාජයට ඇවිල්ලා අපි දන්නවා මේ මේ දේවල් තමයි ළමයි කොළඹවන්නේ. ඉතින් ඒ නිසා තමයි පුතාලා හැමතිස්සෙම දෙන්නේ අවවාද. ඉතින් ඒක පුතේ ලොකු පරාසයක්, ලොකු සබ්ජෙක්ට් එකක්. ඒක ඒ හැමදේම දැනගෙන මේ පන්සිල් පදේ ආරක්ෂා කරොත් ඔය කිසිම දෙයකට පුතාලා යන්නෙත් නැහැ, යන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. තමන්ගේ ජීවිතේ හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් පුතේ. සමාජය කියන්නේ මහා පරාසයක් කියන තැනක්. එතන අපි බොහොම පරිස්සමට ජීවත් වෙන්න ඕනේ. විශේෂයෙන් මගේ පන්ති ඉන්නේ පුතාලා ගොඩක්ම. ඉතින් ඒක නිසා මම එයාලට විශේෂයෙන්ම කියන්නේ දැහැ තමයි නම් සාමාන්‍යයෙන් පොඩ්ඩක් නීතියෙන් එක්ක දෙමාපියොත් ලැබහැත්තම ඉන්නවා. පිරිමි ළමයි ටික ටික ලොකු වෙනකොට යනවනේ නේද, යාළුවෝ වල්ල යනවා, එන්න යනවා, සාමාන්‍ය ක්‍රිකට් ප්‍රැක්ටිස්, බෝල් ප්‍රැක්ටිස් වගේ ප්‍රැක්ටිස් වලට යනවා. ඒ හැම තැනකදී පුතාලට මුණ ගැහෙන්න පුළුවන් ඔය වගේ පුද්ගලයෝ. ඉතින් ඒ හැම කෙනාගේම පරිස්සම් ඉන්න පුතාලා දැනගන්න. හරිද? හරි. මම ඒක කිව්වේ පාඩමකට පුතාලගේ ජීවිතයට ගන්න. හරි. ඊළඟට අපිට තියෙන හොතේ ඔන්න දැන් අපි පන්සිල් නමස්කාරය කිව්වා, තිසරණ සරණ යන, ඒ කියන්නේ අපි බුද්ධ ධම්ම රත්න කියන රත්න තුනට වන්දනාමාන කරා. ඊට පස්සේ අපි පන්සිල් සමාදන්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි ඊට පස්සේ පුතේ බුදු, බුද්ධ ධම්ම සංඝ කියන ගුණ, බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියන ගුණයන් වලට වන්දනාමාන කරමු. අපි මේ පන්තියේ නෙමෙයි පුතේ ඉදිරි සෝකාන්තාවේ තේරුම ඉගෙන ගත්තේ නේද? නෑ, මේ පුතාලට හත වසරට තියෙන. හරිද? එතකොට පුතේ මුලින්ම බුදු ගුණය, බුදු ගුණය සිදු කරන පාඩය හතර මොකද්ද? බුදු ගුණ, බුදු ගුණ සිහිපත් කරන, සිහි කරන පාඩය. මේක අත පුතේ තියෙන පුතේ මේ විදිහට පිළිවෙලට ලියාගෙන ගියානම් හරි. මම ඒක කියන්න ලියන්න ඕනේ දැන්. හරිද? එදර පුතේ මට කියන්න. හරි. අපි නතර කරේ කොතනින්ද? අපි තිසරණ සරණ යාම තුන් දෙනාම කිව්වා. පන්සිල් සමාදන් වීමත් අපි කිව්වා. හරි. ඉතිපිසෝ භගවා. හරියට වචන ටික කියවෙන්න ඕනේ. හරිද? මට කියන්න බලන්න සදීස පුතා. ඊළඟට දහම් ගුණ ගායනා, ඒකට මේ අපි අනිත් පුතා සම්බ මේ සූදානම් වෙලා ඉන්න වචන ටික හරියට කියා ගන්න. හරි. තීජ කියන්නද? ඔව් පුතේ කියන්න. ඉති විසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ විජ්ජා සරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්ම සානම් බුද්ධෝ භගවාති. වෙරි ගුඩ්. හරිද? ඒකෙ පුතේ තවත් ලස්සනයි. ටිකක් කාලෙට කිව්වනම් අපි කට්ටියම කියවොද? හා, එක පාරක් අපි කියමු. ඒක කොහොමද කියන්නේ? ඉති පිසෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේ මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධෝ භගවාති. පුතේ හදිස්සි වෙන්න එපා. ඒකි පුතේ වචනයෙන් වචනේ සිහිපත් කරලා කියන්න ඕන. හරිද? ආයි කියමු බලන්න හැමෝම.
මම කිව්ව තාලෙට කියාගෙන කියාගෙන යන්න නැතුව මම කිව්ව තාලෙට හැමෝම කියන්න. හරිද? ආයි පාර. හරි, එහෙම තාලෙට කියන්න ඕනි පුතේ. හරි, ඊළඟට දහම් ගුණ පාඨය කියන්න බලන්න අපි දිනුර පුතා. ධම්ම රත්නයේට ධම්ම රත්නයේ සිටි ගුණ පාඨය ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිස්තිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ හීති. අන්න හරි, වෙරි ගුඩ්. හරි, ආයි කියමු කට්ටියම. ස්වාක්කාතෝ භගවතා හරි, ඔහොමම සුභ සංඝ ගුණ පාඨයත් කියමු බලන්න කට්ටියම. අලුතෙන් ආපු පුතා කියනවා නේද පුතේ, මයික් එක ඔන් කරගන්න සවිඳු. උද්දුපටිපන්නෝ භගවතෝ අසුපටිපන්න සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. උද්දුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. යදිදං චච්චාරි පුරිසයා සුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණෙයෝ අනුත්තරම් පුඤ්ඤත්තං ලෝකස්සාති. වෙරි ගුඩ් පුතේ. හරි, දිනුර මොකද පෙන්නන්නේ? මොකද තියෙන්නේ දිනුර? චිත්‍රයක් නේද? කොහෙද? ආ දිනුර. හරි, වෙරි ගුඩ් පුතේ. හරියටම වචන ටික කිව්වා. ආයි පාරක් අපි හැමෝම කියමු හැම වචනයක්ම පුතේ. ඔන්න හරියට සජ්ජහායනා කරන්න ඕනි. හරිද? මම මේක විතරයි තුන්දෙනාගෙන්ම ගන්න. මොකද මේ වචන ටික හරියටම පුතාලගෙන් කියවෙන්න ඕනි. හරි, අපි ඒකත් කියමු හැමෝම. දැන් මං කියලා දුන්නා දොහොත් මුදුන් දෙන්නේ කොහොමද කියලා. හරි, කයියෙන් කියන්න. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. උද්දුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සාමීපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. චත්තාරි පුරිස යෝගානි අනුත්තරම් පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති. කරණේයෝ අනුත්තරම් පුඤ්ඤං කෙතං ලෝපස්සා.
හරි පුතේ එහෙම ලස්සනට කියන්න ඕනේ. එතකොට තමයි පුතේ අපේ හිතේ ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නේද? අපි නිකාම කියාගෙන කියාගෙන ගියොත් අපේ හිතේ ශ්‍රද්ධාවක් ඇති වෙනවද? නෑ. හරි. ඊළඟට මොකද කරන්නේ අපි? ඊළඟට පුතේ අපි ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරනවා. මොකද කරන්නේ? ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරනවා. ඒ කියන්නේ චෛත්‍යින් වහන්සේ, බෝධින් වහන්සේ, පිළිම වහන්සේ වන්දනා කරනවා. හරි. ඒ ගාථාව කියන්න බලන්න අපේ සදීස පුතායි. සදීසනායි අවස්ථාව. ටීචර් අර ත්‍රිවිධ චෛත්‍ය වන්දින ගාථාව කියන එකනේ. ඔව් පුතේ. ඔව්. වන්දාමි චේතියං සබ්බං සබ්බ අනේසු භවතං උපපතිත්තං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා. වෙරි ගුඩ්. කොහොමද පුතේ? එතන එන්නේ සබ්බ දානේ සුපතිත්තිකා. ඒ කියන්නේ අර එතන වචනේ කඩලා නිසා උතර ටිකක් අමාරු. හරි. එතකොට ඔන්න ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව තමයි පුතේ ඊළඟට තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා බෝධි වන්දනාව. ඒ කියන්නේ බෝධීන් වහන්සේ. නැත්නම් අපි කියන්නේ ඔය අපි තව බෝධීන් වහන්සේට වඳින්න කියනවා නේද කවි එහෙම නේද? කියනවා නේද බෝධි වන්දනාව කවි එහෙම කියනවා. හරි. කියන්න බලන්න අපේ දිනවල පුතා. බෝධි වන්දනාව. යස මූලේ නිසින්නව සබ්බාරි විජයන්නකා පත්තෝ සබ්බඤුතං සත්තා වන්දේ තම් බෝධිපාදපං. වෙරි ගුඩ්. හරි. ඊළඟට අපේ අනිත් පුතා පහන් පූජා කරන ගාථාව කවුද ඉන්නේ? සවින්දු. සද්දාය සම්පද්දීතේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදන්. අන්න හරි පුතේ. අපි මෙතන වරද්දනව නේද? අපි පහන් පූජාව කරන ගාථාව කියද්දී අපි කියන්නේ වෙන ගාථාවක් නේද? ඈ අපි මොකද්ද කියන්නේ? මොකද්ද පුතේ අපි කියන්නේ පහන් පූජ කරනකොට? කාටද මතක? කාටද මතක? අපි මොකද්ද කියන්නේ සාමාන්‍ය? ටීචර් ඝනසාරප්පදි තේන. අන්න හරි. අපි කියන්නේ ඝනසාරප්ප දිප්පේන කියලා නේද? ඒක ඒක නෙමෙයි පුතේ තියෙන්නේ. ඒක තමයි දැන් එහෙම කියන එකක් තියෙන. ඒ කියන්නේ ගන්ධ කියන සුවඳත් එක්ක තියෙන වශයෙන් ඒකත් හරි. ඒ වුණා මෙතන දීලා තියෙන්නේ මොකද්ද? සද්ධාය සම්පදිත්තේන දීපේන සමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝද්ධං. සද්ධාය සම්පදිත්තේන කියලා තියෙන්නේ පුතේ. ඒක වරද්ද ගන්න එපා. දෙකෙන්ම එකම අර්ථය එන්නේ. අපි කියන්නේ ඝනසාරප්ප දිප්පේන කියලා නේ. ඒක නිසා ඒක වරද්ද ගන්න එපා. නැත්නම් පුතාලා හිතා වෙන මේකක් කියලා. ඒකම ගාථාව තමයි. ඒ පළවෙනි පදේ වෙනසක් තියෙන්නේ. හරි. ඊළඟට සුවඳ දුම් පූජ කරන ගාථාව. දැන් මේ පිළිවෙලට අපි දැන් ලියා ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා ගාථා ටික කියාගෙන යමු. හරි. ඒ ගාථාව සදීස ඒක කියමු බලන්න. සුවඳ දුම් පූජ කරන ගාථාව. සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනං සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං. ඒක ඇවිල්ලා මොකද්ද? සුවඳ දුම් පූජ කරන ගාථාව. හරි. ඊළඟට අපේ දිනුර පුතා මල් පූජ කරන ගාථාව. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතං ච හෝතු මොක්ඛං උපම්මිලායාති යතයි ධම්මේ කායෝ තතයාති විනාශ භාවං. හරි. මෙතනස් තියෙනව නේද පුතේ වෙනසක්?
අපි කියන්නේ මොකද්ද මෙතන? පුඤ්ඤේන මේතේන ලබහම් මොක්ඛං කියලා නේද කියන්නේ? එතන එහෙම වචනයක් නෑ පුතේ නේ. නමුත් එකම අර්ථය තමයි එතන යන්නේ. ඒක නිසා පටල ගන්න එපා. එතන මෙතන තියෙන්නේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච න ච කියලා තියෙන්නේ පුතේ. හෝතු මොක්ඛං. දැන් අපි කියන්නේ එතන මොකද? පුඤ්ඤේන මේතේන ලබහාමු මොක්ඛං කියලා තියන්නේ නේ. කියන්නේ ඒක තමයි. ඊළඟට පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තතයාති විනාශ භාවං. කාටද මේකේ තේරුම? මතක. අපි මේකේ තේරුම චූටි දවස්වල ඉගෙන ගත්තත් එක්ක. මතකද? මල් පූජ කරන ගාථාවේ තේරුම මතකද කාට හරි? කාටද මතක? මොකද්ද පුතේ මේකේ තියෙන්නේ? පූජේමි බුද්ධං කුසුමේන නේන. පූජ කරනවා බුදුරජාණන් වහන්සේට මේ මල් කුසුමේන නේන. මේ කුසුම් තියෙන සුවඳ තියෙන මල් පූජ කරනවා. පුඤ්ඤේන මේතේන නච හෝතු මොක්ඛං. දැන් මේක පුඤ්ඤානුමෝදනා කළා නැත්තම් පින් අනුමෝදන් කළා බුදුරජාණන් වහන්සේට නැත්තම් බෝධින් වහන්සේට මේ මල් පූජ කරනවා. පුප්පං විලාති යතම්මේ. මේ මල් මොකද වෙන්නේ පුතේ? අපි දැන් මේ ලස්සනට සුවඳට පිපිලා තියෙන මල් පූජ කරාට පස්සේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ සදීස? මොකද වෙන්නේ දිනුර? සවිඳු මොකද වෙන්නේ? එයා පරවලා අන්න හරි පරවලා යනවා. පරවලා යනාට පස්සේ සුවඳ තියෙනවද? සුවඳ තියෙනවද? නැහැ ටීචර්. නැහැ. නැහැ. නේද? එතකොට ලස්සන තියෙනවද? නැහැ ටීචර්. නැහැ ටීචර්. සුවඳක් නැහැ. ලස්සනක් නැහැ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? මේකත් පුතේ අපේ ජීවිතේ වගේ කායෝ තතයාති විනාශ භාවන්. මේ මල් පරවෙලා යනලා. මේ පරවෙලා ගිහිලා විනාශ වෙනවා. ඒකෙ තිබෙ සුවඳ ලස්සන හැමදේම විනාශ වෙනවා. මෙන්න මේ වගේ තමයි අපේ ජීවිතෙත්. අපේ ජීවිතෙත් මේ ලස්සනට තිබිලා සුවඳට තිබිලා මලක් වගේ අන්තිමේදී මොකද වෙන්නේ? මේක පරවෙලා කායෝ තතයත් තමන් මේ කයටත් ඒක තමයි වෙන්නේ. මේ ඒ එක්කම ඒක තේරුම් අරගෙන තමයි පුතේ මල් පූජ කරන්න කියලා කියන්නේ. කියන්නේ අපි මේ පූජ කරාට මේ පූජ කරන මල යම් කිසි වෙලාවකදී නැති වෙලා පරවෙලා යනවා. ඒකත් අස්තීර දෙයක්. ඒක තමයි පුතේ කායෝ තතයාති විනාශ භවන්. මේ මල් පරවෙලා යන්නේ කෙසේද, විනාශ වෙන්නේ කෙසේද, ඒ විදිහටම මගේ ශරීරයත් මගේ ජීවිතෙත් නැති වෙලා විනාශ වෙලා යනවා කියන එක. හරිද? ඔක මතක තියාගන්න. අදින් පස්සේ මල් පූජ කරන ගාථාව කියනකොට මතක් වෙන්න ඕනේ ඔන්න ටීචර් කියලා දුන්න මල් පූජ කරන ගාථාවේ තේරුම. හරිද? හරි. ඊළඟට මල් පූජ කරන ගාථාව කිව්වේ කවුද? අපේ දිනුල පුතා නේද? හරි. ඊළඟට පැන් පූජ කරන ගාථාව අපේ අනිත් පුතා කියන්න බලන්න. කවුද? සවින්දු. සුගන්ධං සීතලං කප්පන් ප්‍රසන්න මధుරං සුබං පානීය මේතං භගවා පතිගං හාතු මුත්තමන්. අන්න හරි, වෙරි ගුඩ්. වචන ටික හොඳට කිව්වොත් ඒ විදිහට හරියට කියන්න ඕනේ. හොඳේ. සුගන්ධං සීතලං කප්පං. මොකද්ද? සුවඳින් සීතලෙන් දැකුමෙන් මේ ප්‍රණීත වූ මේ තැන් නේද? බුදුන් වහන්සේට පූජ කරනවා. ඒක කරුණාවෙන් පිළිගන්න. මේ පූජාවන් පිළිගන්න කියලා තමයි පුතේ තියෙන්නේ. පතිගන් හාතු මොත්තමං. බුදුර උන්වහන්සේට මේ මා හැම දෙයක්ම අපි ශ්‍රද්ධාවෙන් පූජ කරනවා. ඒ හැමදේම පිළිගන්න, අපිට අනුකම්පා කරලා පිළිගන්න කියලා තමයි පුතේ මේ ගාථාවන් වල තේරුම. දැන් මේ දැන් බලන්න පෑන් පූජ කරන ගාථාව, ඊළඟ පස පූජ කරන ගාථාව දෙකේම අන්තිමේ මොකන්ද තියෙන්නේ? පතිගන්හාතු මුත්තමං නේද? පතිගන්හාතු මුත්තමං. ඒ කියන්නේ මේ හැම දෙයක්ම අපිට අනුකම්පාව පිණිස පිළිගන්න කියලා පුතේ දී. හරිද? ඒක
ඒ හැම ගාත දෙකේම තියෙනවා. හරි. ඊළඟට ගිලන් පස පූජා කරන ගාතාව. කියන්න බලන්න සදීස. අදිවාසේතු නෝබන්තේ ගිලාන පච්චයන් ඉමන් අනුකම්පන් උපාදාය පතිගන් හාතු මුත්තමන්. හරි, වෙරි. අදිවාසේතු නොබන්තේ. අදිවාසේතු නොහබන්තේ කියන්නේ මේ පුතේ මේ මෙතන කියන ගිලහම් පච්චයන් ඉමන් බුදුරජාණන් වහන්සේට අපි මේ ශ්‍රද්ධාවෙන් නේද මේ උන්වහන්සේට අපේ අතින්ම දෑස්වලින්ම මේ හදපු සකසපු ගිලන් පස. ගිලන් පස දෙන්නේ කාටද? මොනවද පුතේ ගිලන් පස කියලා කියන්නේ? ගිලන් පස කියලා කියන්නේ අහලා තියෙන විදිහට දන්න විදිහට කියන්න බලන්න. ගිලන් පස කියලා අපි මොනවද දෙන්නේ? මොනවද දෙන්නේ ගිලන්? තේ, කොත්තමල්ලි. වෙරි ගුඩ්. තේ, කොත්තමල්ලි ඒ වගේ දේවල් නේද පුතේ? අපි කියන පැන් නැත්නම් පානීය දේවල් ඒවා පුතේ බෙහෙත් ಜಾති වෙන්න පුළුවන්. ගිලාන පච්චයන් මං කිව්වා නම් මෙතන ගිලන් පස ඒ කියන්නේ මේ බෙහෙත් වර්ග පුතේ. හරිද? මේක මේ මෙතන දැන් ගිලන් පස කියලා තියෙනවානේ. එතකොට අදි මේ දැන් අර ගිලාන පච්චයන් මං කියලා කියන්නේ ගිලන් පස. ගිලන් පස කිව්වම් පුතේ තේ කෝ මේ ඔය කියන්නේ එහෙනම් බෙහෙත් ජාතිම නෙමෙයි බෙහෙත් ජාතිත් අයිති වෙනවා. දැන් කොත්තමල්ලි කියන දේ පුතේ ගිලන් පසක් වගේ අපි බොන දෙයක් ඒ වගේ බොන දෙයක් වගේම ඒක බෙහෙතක්නේ නේද? ඒක නිසා. එතකොට ආයි තිනවා බෙහෙත් වර්ග පූජා කරන්නත් වෙනම ගාතාවක් තියෙනවා. ඒක මේකේ දාලා නැහැ. ටීච කොලකන්ද ගිලන් පසවලට කොලකන්ද. ඕ වෙරි ගුඩ්. ගිලන් පසවලට කොලකන්දත් හරියනවා. ඒක පුතේ මෙහෙම දැන් ගොඩක් දෙනාට අර්ථ දක්වනවා. ගිලන් පස කියලා කියන එක නිකන් හවස් වරුවට බොන්න දෙයක්. ඒ කියන්නේ ඔය අපි කියන්නේ තේ වලටම ආවේ මේ ආදේශක කෝප් මේකේ තේ පැන් වලටම කොත්තමල්ලි රණවරා බෙලි මල් ඒවා. ඒක උදේ උදේට ගන්න පුළුවන්. උදේ උදේ වරුව ගන්නවා අපි කියන්නේ කොළ කැඳ වගේ දේවල් නේද? ඊළඟට ඔය කුරක්කන් ඒ වගේ කැඳ වර්ග ඖෂධ කැඳ වර්ග ඒ හැමදේ ඒව පුතේ ආහාරයක් විදිහටත් ගැනෙනවා සහ ඒ හැමදේම ගිලන් පසක් විදිහටත් ගැනෙනවා. හරිද? හරි. දැන් ඔන්න පූජා කරපු දේවල් දැන් පන්සලට ඇවිල්ලා මල් ඔක්කොම අස් කරලා ඊට පස්සේ බුදු පූජාව තියලා ඔන්න දැන් ගාත කියලා ගාත කියලා ඉවරනාට පස්සේ පුතේ මෙතන හැබැයි එක දෙයක් අඩු කරලා තියෙනවා. කාටද ඒක කියන්න පුළුවන්? මෙතන එක හරි 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 ගාතාව තියෙනවා නේද? හරි. එතකොට පුතේ දැන් ඔන්න අපි බුදු මැදුරේ හරි බෝධින් වහන්සේලා හරි චෛත්‍යින් වහන්සේලා හරි වාඩි වෙලා දැන් ගාත ටික කියාගෙන යනවා. ගාත ටික කියල ඉවරලා පුතේ අපි කියපු ගාතාවන් අපි මොකද අනිත් කරන්න ඕන? අපි කරගත්ත පින මොකද අපි ඒකට කියන්නේ? මොකක් කරනවා කියලාද කියන්නේ? අපි යම්කිසි කුසල කර්මයක් කරොත් එහෙම අර අන්තිමේට දැන් අපි හිතමු බණකට වැඩිය කියලා හාමුදුරු කෙනෙක් ඊට පස්සේ අන්තිමේට මොනවාද කරන්නේ? ඒ බණ කියපු අයට ඊට පස්සේ ඒකට සහයෝගය දක්වපු අයට මොනවද කියන්නේ හාමුදුරු? යර විස්තරයක් කියනවනේ. ඒ මොනවාද කරන්නේ? කාටද මතක? පොලයක් එහෙම බලාගෙන විස්තර ලියලා ඊට පස්සේ කියන් යන්නේ මේ උපාසක අම්මාට. ඊට පස්සේ මේ පින් එහෙම එහෙම කියලා ඒ මොනවද කියන්නේ විස්තර? මොකද්ද කියන්නේ? දිනුර කවුද අපේ සමිඳු? මතකද මොනවද පුතේ අපි ඒ කියන්නේ? අපි මොකක් කරනවා කියලාද කියන්නේ? අපි කරගත්ත පින මොකද්ද? excuse me teacher. ඔව්. පදම් කරනවා. නවනේට අන්න හරි අනුමෝදන් කරනවා කියලා අපි කියන්නේ පුතේ. අපි කරගත්ත පින අපිට එහෙමම තියන්න බෑ පුතේ. අපි මේ පින අනුමෝදන් කරන්න ඕනේ අපේ මිගිය ඥාතීන්ට, දෙවියන්ට. එතකොට අපි දෙවිවරුත් පුතේ ආරක්ෂා කරන්න විතර ඇත්තටම අපි ඔතන ලොකු කතාවක් තියෙන. අපි ගිහිලා දෙවියන්ගෙන් දේවල් ඉල්ලුවට දෙවිවරුන්ට පුතේ පින් කරන්න බෑ.
හරිද? දෙවිවරුන්ට මොනවද කරන්න පුළුවන්? දෙවිවරුන්ට දෙවිවරු බලාගෙන ඉන්න පුතේ මිනිස්සුයෝ වෙලා ඉන්න අපි අපි පින් කරලා ඒ පින එයාලට අනුමෝදන් කරනවා. හරිද? දෙවිවරුන්ට පුතේ පොළවට බැහැලා පින් කරන්න බැහැ. පින කරන්න පුළුවන් අවස්ථාව තියෙන අපිට. මිනිස්සුයෝ වෙච්ච අපි. ඒත් අපි පින් කරලා අපි අනුමෝදන් කරනවා. අපි ආරක්ෂා කරන දෙවිවරුන්ට මේ පින මේ අනුමෝදන්. එතකොට ඒකට සතුරු වෙනවා පුතේ. සතුරු වෙලා මොකද කරන්නේ? ඒ දෙවිවරු අපව ආරක්ෂා කරනවා. ඒක තමයි වෙන්නේ. නමුත් අපි වැරද්දක් කරනවා නේද? අපි මොකද කරන්නේ? අපි දෙවිවරුන්ගෙන් අරක ඉල්ලනවා, මේ ඉල්ලනවා, ඒවා කරනවා, මේවා කරනවා. ඒවා පුතේ වැරදි. හරියටම ගත්තොත් ඔතන දෙවිවරු ඉන්නේ අපෙන් පින් බලාපොරොත්තුෙන් ඉන්න අය. එහෙමනම් අපි මුලින්ම කරන්න ඕනේ මිනිස්සුව වෙච්ච අපි පිනක් කරලා ඒ පින අනුමෝදන් කරලන් ඉන්න දෙවිවරුන්ගෙන් දේවල් ඉල්ලන්න කලින් අපි පින් කරගෙන ඒ පින අනුමෝදන් කරලා ඒ පිනෙන් අපව ආරක්ෂා කරන්න කියලා ඉල්ලන්න ඕනේ. ඒක හරි. ඒ එරෙන්න අපි පින් දහම් කරමුකුත් කරන්න තු ලොකු පූජ වට්ටියක් අරන් ගිහිලා දීලා කියනවා අනේ දෙයියනේ මා විභාගෙන් පාස් කරලා දෙන්න. එහෙම කියනවා නේ. කියනවා කියනවා. ඒ නිසා එහෙම හරියනවද පුතේ? එහෙම හරියන්නේ නැහැ පුතේ. අපි එකක් විභාගේ පාස් වෙන්න අපි පාඩම් කරලා තියෙනවා. දැන් ඔන්න පාඩම් කරන්න. දැන් මම පාඩම් කරන්නේ මම හොඳට සෙල්ලම් කර කර ගේම් ගගහ මැච් ගහන්න ගිහලා ඔක්කොම සෙල්ලම් කර කර ඉන්න. ඊට පස්සේ විභාගේ හෙට තියෙන්නේ අද ගිහලා ලොකු පූජාවක් තියන් දීලා කියනවා අනේ දෙයියනේ මාගේ විභාගේ පාස් කරලා දෙන්න. පාස් වෙයිද? ඈ? නිරුර පාස් වෙයිද? සමිඳු පාස් වෙයිද? ටීචර් පාස් වෙයිද? ටීචර් නෑ නෑ ටීචර් නේ පාස් වෙන්නේ නෑ. පාස් වෙන්නේ එහෙම පාස් වෙන්නේ නෑ පූජා වට්ටි තිබ්බා කියලා. එහෙනම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? පාඩම් කරන්න ඕනනේ. ආ පාඩම් කරන්න ඕනේ. ෂෝට් නෝට් ගහන්න ඕනේ. ආයෙ මතක් කරන්න ඕනේ. ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න ඕනේ. ඔය ඔක්කොම කරන්න ඕනේ. ඔක්කොම කරලා ඉවර වෙලා අපිට අපි කියන අපේ චිත්ත ශක්තිය අපි අර අපි චුට්ටක් බය වෙන්න පුළුවන් නේ විභාගයකට ගිහිල්ලා වාඩි වෙච්ච ගමන්. ඔක්කොම දැන් කම්පියුටර් එක වගේ ඔළුවේ තියෙනවා. චුට්ටක් බය වෙලා අමතක වෙන්න පුළුවන්. මතක් කරපුවා අමතක වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ වෙලාවට පොඩ්ඩක් අර අපේ හිත සහනය කරගන්න, අපේ හිත ශක්තිමත් කරගන්න අපි දෙවරුන්ගෙන් ආශිර්වාද ඉල්ලනවා නේද? අපි පන්සල් ගිහිල්ලා බෝධි පූජා තියලා එතකොට පිරිත් පැන් එහෙම අරගෙන ඊට පස්සේ පිරිත් නූල් ගැට ගහලා ඒව කරන්න පුතේ අපි හිත ශක්තිමත් කරගෙන අපිට අපිට ටිකක් මේ සැටිස්නේ අර අපි කියන්නේ අපිට විශ්වාසය කර නගා ගන්නවානේ. හරි මේ පැත්තෙනුත් තියෙනවා කියන එක. නමුත් ඒ මොන ආශිර්වාද තිබ්බත් අපි විභාගේ පාඩම් නොකර නම් පුතේ විභාගේ පාස් වෙන්න බෑ. හරිද? ඒක තමයි ඇත්ත. හරිද? දැන් අපි පුතාල දැන් මාත් එක්ක කොහොම කරගෙන යනකොට අපි යනවානේ 11වසරට වෙනකම්. ඒ යනකොට අපි මං කියන්නම්කො විභාගේ ලං වෙනකොට. එතකොට පුතේ දැම්ම ඉඳන්ම කරන්න. දැම්ම ඉඳන්ම පොඩ පොඩ තින්නේ. දවස ගානේ කරපු දෙයක් තිබ්බොත් දවස ගාන පාඩම් කරන්න. වාර විභාග වලට ලෑස්ති වෙනකොට ආයි අර මැලීගෙන ඕන්නේ නැහැ පුතේ. දවස ගානේ තියෙන හෝම්වර්ක් මං පුතාලට ඔය වැඩ දෙන්නේ, ගෙදර වැඩ දෙන්නේ මතක් වෙන්න. සතියේටම එක වැඩක් දෙන්නේ, ඒව කරන්න මතක් කරගන්න. එහෙම ඉන්න යනකොට අපි දන්නේම නැතුව ඔක්කොම ඉගෙනගෙන හොඳටත් විභාගේ පාස් වෙන්න පුළුවන්. හරිද? හරි. දැන් ඔන්න දැන් අපි මේ කරගත්ත පින් ඔක්කොම දෙවියන්ට අනුමෝදන් කරන්න යන්න. හරිද? හරි. අන්තිමේන ගාථාව කිව්වේ කවුද පුතේ? අවසාන ගාථාව කිව්වේ ඊළඟට කවුද ඉන්නේ? මම දැන් පිළිවෙලට ආවනේ තුන්දෙනා. කවුද අන්තිමේන කිව්වේ ගාථාව? සදීසද? කවුද කිව්වේ? සවිඳුද? සවින්දිද? සවින් කවුද? දිනුරද? කවුද කිව්වේ අන්තිමේට? ටීච මේ මම. හරි. එතන දිනුරයි. දිනුර දෙවියන්ට පින් දී. දිනුර
දිනුර දිනුර කොහොල වගේ දිනුර හරි දිනුර එනකන් අපි සමිතු පුතා කියන්නකෝ දෙවියන්ට පින්දී එතවජ අම් අම්හෙහි සම්බත සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආයි කියන පුතේ ටීචර් එකම කියන්න එතවතාච අම්මේ අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං අනුමෝදන් කරනවා දෙවිවරු ඒ පින අනුමෝදන් වෙත්වා කියලා තමා පුතේ අපි කියන්නේ හරිද ඊට පස්සේ ඊළඟට ඔව් දිනුර ආවද දිනුර කොහෙද ඉන්නේ කොහෙවත් නැහැ ඩීජ කෝල් එකක් ආවා හරි මන් දිනුර හෙව්වනේ හරි පුතේ ඊළඟට මිය ගිය ඥාතීන්ට මන් දැන් කිව්ව පුතාරට අපි දැන් මේ පින් අනුමෝදන් කරගත්ත පින් ටික මේ රැස් කරගත්ත පින් අනුමෝදන් කරනවා මුලින්ම දෙවියන්ට ඊට පස්සේ මියගිය ඥාතීන්ට හරි ගාථාව කියන්න පුතේ මියගිය ඥාතීන්ට පින් දෙන ගාථාව දිනුර දිනුර ඇහෙන්නේ නැහැ පුතේ අයි කියන්න ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු නාතයෝ ඉදම් ඕ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු නාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ හරි පුතේ සෝරි මටත් කෝල් එකක් එතකොට පුතේ ඔන්න දැන් අපි මිය ගිය ඥාතීන්ට පින් දෙනවා ඇයි පුතේ අපි මිය ගිය ඥාතීන්ට පින් දෙන්නේ ඇයි පින් දෙන්නේ අහලා තියෙනවද ආදිනුර සමිඳු ආ කවුද ඔහොමිනේ පුතේ විනාඩියා අපුතේ ඇයි අපි මේගේ ඥාතීන්ට පින් දෙන්නේ අහලා තිනවද ඇයි දෙන්නේ ඇයි අපිට නොදී ඉන්න බැරිද අපුතේ නොදී ඉන්න බැරිද දෙන්න ඕනේ එහෙමද ඈ කො මට කියන්නකෝ දෙන්න ඕනද ඕන්ද ඈ දෙන්න ඕනි හදිස කො උත්තර පින් දෙන්න ඕනි. පින් දෙන්න ඕනි. හා. පින් දෙන්න ඇයි අපි දෙන්න නැතුව ඉන්න බැරිද? ඇයි දෙන්නේ?
hari apa teh ay pin denne ekolor pin denne ay api ekolor hari lah hari deh ekolor mie gini nanti ya lah tuh honda tuh mau kipu denne ya lah naraka tuh mau kipu di lari enona honda tuh mau manusia pude mama plastik ini putih bunda dalam ini kelas segera putra wet kara, ini grup segera darah tiin awan ini. Naya putih anti mahari bagi demi. Hari cuaca kini kok mana binari aja nama linki ke dana, ha? Hari. Putih ohh mana binari aja nama ter. Hari putih ani sorry, me itu pada putih, me gini nanti ini pin denne kau udah apa putih kiwa bagai hari itu pada api ya me gini ayah putih, yang kisi me api itu mau ada kian api agak tiya kan netang duk pin denne koi hari tenang kan itu pada api deh api sih nawai tika, amanusia villa hari syari reak netiwa hari syari reak etiwa hari buat me hari woi bagi bida kara tina putih hema mona hari teki di samhara i kara kua pusel kara meati ke samhara i de ikiani rupe akne a rupi bila ite pas samhara i de wastre akne he pen ne ne he woi bagi bida kara akne bale jiwa tina puruan putih mi egi aye to kote e aegi pin ne tinisa ito rapi ara de pin na namo dan kara ne kani waring kara noni putih e kara ne to kote e ala duk sahih itu tanah ke inna mana ya lah ber sugati kami benne makanya sugati kami kian nih ya lah honda ah mie kita enne kira tamahu teh api kian nih hari deh itu pada netam honda tanah kita upati rabal neng ya lah pin nih ya lah pin nanu modan ke pin madini sana ya lah mie dupin ini dingin kini sabi ya lah pin nanu modan karena honda tanah ke upadinnya kira, ikan sama putih, mungkin nyadi, tapi pindah negara putih, tika kapi kira, na, sabda naga kira ngekira, kita re pindah nomor mimi ini, nanti ini pindah negara tapi kira, na, sabda naga, kian putih, honda te wahale, ulu galave na saiz sih kerja hari kapan deh, kaya gahala kira, ikan he itu putih, ya halah porda, api mimi diwasi na pradesi, cuma aten ini, itu kota mimi, ya halah tapi sabda naga kira, mimi ya halah pada pita awi gawasi nama nang ya ala ini na anumodan keragaman aku dia anumodan keragaman ya ala teh sukati kami jiwitnya kita ya na ini na he tua kira hari deh hari itu pada yang mana megi nyata ini pin di la ini pasti api putih api kerapu demi menggatuk ya agan ini kalau api deh wacana pada ini na puluang itu pada api ucara nih kerah warad ini na puluang Oya, wibida kara wara dinne puluwa, heitu tiinne puluwa. Hari je, itu kalo oya heitu nisa api me
අපින් යම් කිසි වැරදක් වුණා නම් අපි මොකද කරන්න පුතේ? මොකද කරන්නේ? අපි ඒකට මොකද කරන්නේ? සදීස සවිඳු මොකද අපි කරන්නේ? මොකද දිනුර කරන්නේ අපි? දැන් ගාත කියලා කියලා අපි අන්තිමේදී මේ අපිට මොන හරි අතපසු වීමක් වුණා. අපිට වැරදි වුණා. මොකද කරන්නේ? මොකද කරන්නේ? ඕ දෙවියන්ගෙන් සමාව ගන්නවා. ඇහෙන්නේ නැහැ පුතේ. දෙවියන්ගෙන් සමාව ගන්නද? දෙවියන්ගෙන් සමාව ගන්නවා නැහැ නේ. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරානේ. අපි මේක සිතින් අපේ සිත, කය, වචනේ කියන තුන් දොරින් නේද? සිත, කය, වචනේ කියන තුන් දොරින් යම් කිසි අකුසල කර්මයක් වුණා නම් අපි ඒක බුද්ධ රත්නේන්, ධම්ම රත්නේන්, සංඝ රත්නේන් පුතේ සමාව ගන්නවා. ඒක තමයි මේ කායේන වාචා චිත්තේන කියලා කියන්නේ. හරිද? හරි. ඊළඟට ගාථාව අන්තිමේදී කිව්වේ කවුද අපේ මේ කවුද කිව්වේ මේ දිනුර නේද? හරි. සදිස පුතා කියන්න බරන් තග්ගල අපිට තව චූටි වෙලාව ඉතුරු වෙලා තියෙන බුද්ධ රත්නය සමා කර ගැනීම සඳහා මේක පුතේ ගාත තුනක් තියෙනවා පුතාර දීලා තියෙන එකයි. හරි. කායේන වාචා චිත්තේන සමාජේන මයා කතං අච්චයන් කමමේ භන්තේ භූරි පඤ්ඤේ තථාගත. වෙරි ගුඩ්. හරි. එතකොට මේකේ පුතේ ගාත තුනක් තියෙනවා. ඒක මේ පුතාර දන්නවා ඇති මේකේ දාලා තියෙන එකයි. ඊළඟට මේ ඔක්කොම කියලා දැන් ඔන්න අපි කරපු යම් කිසි අපින් සිතින්, කයින්, වචනෙන් කියන තුන් දොරින් අපින් යම් කිසි වැරදක් වුණා නම් අපි සමාවිල්ලල ඊට පස්සේ අපි ප්‍රාර්ථනා කරනවා. මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? අපි මේ කුසල ධර්ම රැස් කරගත්තා. ඊට පස්සේ කුසලයෙන් අපි මුලින්ම දෙවියන්ට පින් දුන්නා. ඊට පස්සේ මේ ගිය ඥාතීන්ට පින් දුන්නා. ඊට පස්සේ අපි පුතේ මේකෙන් තව ප්‍රාර්ථනාවක් කරන. මොකද්ද මේ කරන්නේ? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිඛාන පත්තිය. මොකද්ද පුතේ? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කරගත්ත පුඤ්ඤ ශක්තිය නැත්තම් පිනේ නැත්තම් කුසල කර්මේ. හරිද? මාමේ බාල සමාගම මම ඇතුළු සහ මට සහ මම ඇතුළු සියලුම දෙනා අපි විශේෂයෙන් කියන පුතේ මම කිසිම දවසක දුගති ගාමී වෙන්නේ නැපායි. කියන්නේ මට කියන්නේ අපි හිතමු අපි දුගති ගාමී වෙන්න නම් පුතේ අපිට බාලයන් ඇසුරු කරනවානේ. අපි කියන්නේ මොකද්ද? බාලයන් ඇසුරු කරනවා කියන්නේ මොකද්ද? පොඩි නංගිලා මලිලා ඇසුරු කරන එකද? ඈ එහෙමද? කාටද මේ බාලයෝ කියලා කියන්නේ? මාමේ බාල සමාගමෝ කියලා කියන්නේ. මොකද මේ බාලයෝ කියන්නේ? බාලයෝ කියන්නේ පුතේ අපිව අගතියට පත් කරන්න පුළුවන් අය. කවුද? අපි හිතමු නරක යාළුවෝ නේද? නරක යාළුවන්ට පුළුවන් නේ අපිව අගතියට පත් කරන්න. නරක යාළුවන්ට පුළුවන් අපිට අගතියට පත් කරන්න. ඒ කියන්නේ එයාලට පුළුවන් අපි මේ කියන්න මේ එයාලට කියන්න පුළුවන් ඔයා මේක කරන්න, ඔයාට මේක හොඳයි, ඒ වගේ දේවල් කියලා තමන්ව නරක ආශ්‍රයයට අරගෙන තමන්ගේ ජීවිතේ නැති කරන්න පුළුවන් පුතේ. ඒක නිසා මේ අපි ප්‍රාර්ථනාවක් කරනවා මට කිසිම දවසක මේ සංසාරේ බාලයන් හමු නොවේවා. තමන්ට තමන්ගේ ජීවිතේ අසාර්ථක කරගන්න මිනිස්සු හම්බ වෙන්න එපා. තමන්ට ජීවිතේට සහායක් වෙන කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ලැබෙන්න කියලා අපි පුණ්‍යානුමෝදනාවක් කරනවා. මේ පින් අනුමෝදන් වෙනියා මගේ ජීවිතේ සාර්ථක වෙලා සහ මගේ ජීවිතේට කල්යාණ මිතුරන් ආශ්‍රය නැත්නම් බාලයන් හම්බ වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඔන්න ඔහොම තමයි පුතේ අපි පන්සිල් සමාදන් වෙලා අවසානයේ වැඩ පිළිවෙල මේ තියෙන්නේ ඒ වන්දනා කරන පිළිවෙල. හරි.
මේ ප්‍රශ්න ලියාගන්න තුන් දෙනාම මේ මාතෘකාව දැම්මා නේද අපි කරන් පේන්නේ නැද්ද හරි මාතෘකාව හතරවෙනි පාඩම අපි පන්සල් යමු හරිද අද දිනෙන් දාගන්න hari ada dini dalam yang dalih berela dia ne pasne pasne wandana mana karena wandana mana karena ne mami kian putih mimi pansel dikehilah wajin ten nimi ye Mama kian deng api wadi na wani gata kian na wani hari te ito koda neta warahan na tri dagan na gata sajahai na kiri meri. Emily ya gan na ko warahan na tri gata sajahai na. Sajhaena mukadda teacher kiwe apute mukadda teacher kiwe gatha sajhaena naththam vandana mana karana vandana mana karana kiyala dala warahan nathile gatha sajhaena teacher vandana vandana karana kiyala dala warahan nathule liyanna Gata sajahaina kirimedi. Putih awal kaur hai ICT class ekata inna innawada? Innawa neda? Hitana matak eka wedila thiyena. Kusalata ada ICT class ekak thiyena netum class ekak thiyena ne teacher IT class ekak kiyeda thiyenne hatara puthe thiyenne hatara thiyenne api den tag gala iwara karamu etakota hari sajjhayana kirimeedi sajjhayana kirimeedi teacher ekadath sambandha wenna puluwan neda puthe ohomena winadiye mata oyala hari himin ehenne ohomena දැන් කියන්න පුතේ ටීචර් එකට සම්බන්ධ වෙන්න පුළුවන් නේද? ඔව් සම්බන්ධ වෙන්න පුළුවන්. පුතා තාම ඉන්නේ ක්‍රී ගෲප් එකේ නේද? නොමිලේ කියන ගෲප් එකකද ඉන්නේ? ඔව් ටීචර්. ආ හරි. ඒකට ලින්ක් එක ඇවිල්ලා ඇති. හරිද? අර අලුතෙන්ම බඳව ගන්න දරුවන්ට තියෙන ගෲප් එකේ නම් ඒකට ඇවිල්ලා ඇති ලින්ක් එක. හරි ඊළඟට පුතේ සජ්ජහායනා කිරීමේදී සජ්ජහායනා කිරීමේදී කරනු ලබ සජ්ජහායනා කිරීමේ පිළිවෙල සජ්ජහායනා කිරීමේ පිළිවෙල පිළිවෙල ලියා දක්වන්න දැන් මම මේ කියුවේ নমස්කාරය දෙක තුන රුවන් වන්දනා කිරීම මේ වගේ පිළිවෙලට ලියන්න ඕනද මතක කරන්න කියලා මොන මොන ගාථාද කියන්නේ කියලා. හරිද? හරි. ඊළඟට අපිට මේකේ තව චූටි කොටසක් ඉතිරිලා තියෙනවා අපි ඒක ලබන සතියේ ඉති කරමු. තව පොන්චි කොටසක් තියෙනවා ඒක ගියා කතා කරන්න ඕන නිසා අපි ඊළඟ සතියේ කරමු. හරිද? කරන පිළිවෙල ලියන්න. ඊළඟට ඉති පිසෝ භගවා Iti piso bagawa. Yana gatha hawa. Teacher ekak hodda board ekak
Iti piso, dame me, mehim saanak pute, iti piso. Iti piso, kira dala, perili kama, yata se, mega tistigas yan, yana gasaw, iti piso kira rila, e gasaw, sampurna karan, sampurna karalian, eta sampurna karan. Iti piso kiyana gathawa. Samidu pude oyata me me ada me buddha dharmaye class eke link ekak aawe mona group ekenda? Yalu wedda thunne putada mokak hari group ekata innawada? Aa pude win me ay ke teacher. Ha, win win kira ini inna mana ni deh? Oh, teacher. Ha, ini nak cari ekor inna mana putih? Ekor hevil leh ti? Ekor balan na porta? Hari deh? Hari. Hari teacher. Hari. Eh, mana ti? Unut fitur ah? Teacher message kan dan number ek dia kan na putih bindo ay hatta hatai. Arasi panas dekai. Hatta anta yasu paha. Ekari chutta message ekak dala tiyana puta me ehema nattan free group ekak nattan mam balala adala me Mr. Hari sir hari kiyannam putawa add karanna kiyala. Ehema nathina. Harida? Innawana kamanna. Hirushi puthe wada danda log wenna puluwan kune mokada une connection awulakda? Ah Hirushi. Ow teacher. Route to apura teacher. Ah hari kamarnya aku kelas lagi berakaran hari ini, me recordingnya ke balan aku tuh ya, hari ini apa sih? Purna keran. Iya, teacher mau kada kiuwe ar hari ini kita piso ya naga. Sampurna keran, ya gada. Tidak ada pun noni, hari deh. Me putih ya, Hirushi me ah Hirushi me recordingnya ke balan aku itu berapa menit? Me oh ya, tunggu aja. Bindah hati kan. Kau ikut berarti apa? Tidak apa. Hari putih, hari. Hari, ini nang. Kau pertanyaan dekat atau utara liyagan? Ilang sathi api hamba bim. Hari itu ilang sathi api kelas itu sambandh binne. Api dulu putala hemo. Mungkin nang Paris seminginne. Mana hari pertanyaan tino dahannya api tawa cuti kota sathi nama. Eka dijela bener sathi kira dina. Mi swamin wahan sila. Ntar mi pansel sambandha punca-punca wacana dina putih api kiyana. E wacana tika mama putarata kiyala denna. Hari deh, e tika tika e padam api awasan karana. Hari. Ehenam hemotama wang ahanna hitiye mama hemotama kiyala dunna mal pooja karanna dan mal wattiya kada ganni kohomada kiyala. Kaarada mataka kawuda eka kale? Mata kata, tadi se, atau outis. Ah, kobaran, kobaran kaya, mami ko uncle lah mandi kian, abang, mami itu pergi kian, nang, ente tu mau kerja aja nanti kian. Hah? Kerja aja. Tid. Kerja aja. Oh. Oh, mana kali? Kalene, kalene, mama danno, mama danno. Mama kira tu mana ni? Putar tu la, hamperan kira tu mana putih hita, ikan keragena hita, dengan api hita di kan tak kalene mana ni? Tama tak kalene wise ni ikni sa, api malwatiya kahdena pada malwatiya kahdi dia agena, itu pasi malak kahdena kalau malak agena hita la, kimi itu maling malat kahde kahde malwatiya dahala tamangi hita. Bawa na waktu itu punca bawa na waktu itu kita practice kerana doh ni, heh ma? Teaching, apakah hari tu heh ma dah ma kerana ni budung ma di, nama kahdan ni. Oh, malah kahdan tu heh ma mungkin sihian kerana tu. Apa malah kahdan aku tu malah diha balan tu, apa mih mati kita balah balah, mih ma balah balah, mih ma kahdan ni. Apa malah diha balah, himi itu malah tu malah yara natu ana mana netu himi itu malah kahdan lah. Mereka berbuat tiada lassen dengan tiada lah
ඊට පස්සේ තමයි පූජා කරන්නේ. මම හදන්නේ මේ පුතාලව ප්‍රැක්ටිස් කරන්නේ. එතකොට අපේ හිත එහෙම දුවන්නේ. අපි කරන වැඩේ විතරයි තියාගන්න. හරිද? ඒක නිසා. හරිද? ඒක දැන් ඔන්න අනිත් යාළුවොත් කරන්න ඊළඟ සතියේ මං අහනවා. හරිද? තමන්ගේ හිත පුතේ හැමදෙස්සම දැන් මල් වට්ටියත් අතින් අත්හරගන්නේ නැතිව මල් වට්ටිය ගැන හිතනවා, ගස ගැන හිතනවා. ගහේ මල හිමීට කඩලා මල් වට්ටියෙන් කියලා ලස්සනට මල් වට්ටිය හදනවා. හදලා තමයි පූජා කරන්නේ. කොහොම තමයි අපි කරන්නේ. හරිද? හරි. එහෙනම් අදට අපි පන්ති අවසන් කරමු. හැමෝටම ඕ හැමෝම පොත් ටික වහලා පොත් ටික වඳින්න බලන්න. බලන්න ඕ බලන්න. ඉනුරේ මට පේන්නේ. හරි සදී නැන්දා කෝ. කවුද අපි? කරන්ට් එක අඩුයි. හා පොත් ටික වඳින්න ඕනේ පුතේ කෝ. තව කවුද? දිනුර. දිනුර ආයිදි හොලද කොහෙද? නැටි දින. කො කැම්ම ෆෝන් කරගත්? මම දැක්කේ නෑ පොත් වලට වදි. කො හිරුෂ. හරි පොත් ටිකට වඳින්න ඕනේ පුතේ. කො. අනිත් යාළුවා. කවුද? සවිඳු. කරන්ට් එක නැහැ ටීචර්. හා ඒ කරන්ට් නැති ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේනේ. හා හරි. එහෙනම් ඔන්න හැමෝටම ආයිකෝවන් තෙරුවන් සරණයි. ඊළඟ සතිය අපි හම්බ වෙමු. හරිද පුතේ? හැමෝටම තෙරුවන් සරණයි. ශුභරාත්‍රියක්. ටීචර් ඊළඟ සතිය කවදාද පන්ති තියන්නේ? හෙලෝ ටීචර්. ඔව් පුතේ. ඉරිසගේ අයියා කතා කරන්නේ 10 වසරට පන්ති නැද්ද? දැනට මොන පවිෂයන්ට පුතා කියන්නේ? බුද්ධ ධර්ම. එහෙම බුද්ධ ධර්මේ නම් පුතේ කරන්න අදහසක් තියෙනවා. මේ බලමු අපි අනිත් ටීචර්ලත් එක්කත් සම්බන්ධ වෙලා පුතේ 10 11 පටන් ගන්න තමා තියෙන්නේ. ටිකක් හැබැයි රෑ වෙයි පන්ති. හා කමන්න ඇරිය. ඒක විෂන් ටික පටන් ගත්තොත් මටත් දාන්න. හරි පුතේ. මම මේ අනිවාර්යෙන් ගෲප් වලට දානවා. මල්ලිගේ ගෲප් වලට ළඟදීම පටන් ගන්නවා. මට ටික කාලයක් තවයයි. එතකොට අපි ආයි පටන් ගන්නවා 10 11 පටන් ගන්නවා. ටීචර් තා කොච්චර දවස් වගේයිද? ආ පුතේ. තා කොච්චර දවස් වගේයිද? නෑ පුතේ මට මේ දැන් මේ මේ සති ගානේ අපි අර මේ අලුතෙන් අපේ 6 7 5 වල නම් බඳව ගන්න නිසා ඒ ටික ඉවර වෙච්ච ගමන් 6 11 පටන් ගන්නවා. ලබත මාසෙක දැක් හරි වෙද්දි පුතේ පටන් ගන්න. හරිද? නෑ ෆස්ට් තමයි 5 ඒක නිසා අපි අනිත් ප්‍රධාන සබ්ජෙක්ට් ටික තමයි දැනට කරන්නේ. හරි පුතේ. එහෙනම් හැමෝටම බුදු සරණයි. තෙරුවන් සරණයි පුතේ. බුදු සරණයි ටීචර්. සරණයි ටීචර්. සරණයි.